ලොකු ළමයන් කියන්නේ කාටද? මනසින් උසස්. එහෙමනම් මේ කෝලුවක් ගැන නෙමෙයි මේ කියන්නේ පොඩි ළමයන් කියලා. පොඩි ළමයා බාල වයස. මේ බාල වයස කියන එක බුදුහාමුදුරුවෝ කිව්වා ලෞකික අර්ථයෙන් කිව්වා සම්මත අර්ථයෙන් කිව්වා ධම්මාර්ථයෙන් කිව්වා පරමාර්ථ අර්ථයෙන් කිව්වා ලෝකෝත්තර අර්ථයෙන් කිව්වා බුදුහාමුදුරුවන්ට පුළුවන් 36 ආකාරයකට අත්ත ධම්ම නිරුත්තු පරිබාහන දේශනා කරන්න. ඒක අපිට බෑ. අපිට පුළුවන් වෙන්නේ 5යි 6යි. එකකට බුදුහාමුදුරුවන්ට අත්ත නානත්තේ නව ආකාරයෙන් පුළුවන්. නිරුත්ති නානත්තේ නව ආකාරයෙන් පුළුවන්. ධම්මනානත්තේ නව ආකාරයෙන් පුළුවන්. පටිසම්භිදානානත්තේ නව ආකාරයෙන් 36 ආකාරයෙන්. විදේශනා කරනවා නම් 20ක් 25ක්. ඊටවඩා බැහැ. ඒ නිසා ඔබ විසින් තේරුම් ගත යුත්තේ මේ පැහැදිලි කරගත යුතුයි සිංහලෙන් මම කියන දේ පමණයි. ඔබ පැහැදිලි කරගත යුත්තේ අර මං මාගදි පදවැල් කිව්වට ඒව ගැන හිතන්න එපා. ඔබ මං මාගදි පදවැලි සිංහල තේරුම දේශනා ඒ නිසා අමාරු වෙන්නේ නැහැ ඔක්කොම සිංහලෙන් තේරුම් ගන්න තියෙන නිසා නේද? එහෙනම් පාඩම් කරන්න කිසිවක් නොමැති බව ඔබ විසින් වටහා ගත යුතුයි. මම මේ දේශනා කරන්නේ මේ වර්තමාන මොහොත ගැන. මේ මොහොත ගැන ඔබේ සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ. මේ වර්තමාන මොහොත පිළිබඳව ඔබේ සිතේ ක්‍රියාත්මක වීම පිළිබඳව පමණමයි මං කියන දේවල් ඔබේ සිතේ නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවද නැත්ද කියලා හොයාගන්න වෙනවා. එහෙමනම් ඒක කරගන්න බැරි කෙනෙක්ට මේක තේරුම් ගන්න බෑ. එකයි ඇත්ත. එහෙනම් බුදුහාමුදුරුවෝ පුද්ගලයන් දෙක කොටස් දෙකකට බෙදුවා. එහෙම තේරුම් ගන්න පුළුවන් කොටසකුත් බෙදුවා, බැරි කොටසකුත් බෙදුවා. මේ තමන්ගේ හිතේ වර්තමාන මොහොතේ අකුසලයේ තේරුම් ගන්න පුළුවන් කොටසකට කිව්වා, ඒ අකුසලයෙන් මිදෙන්න පුළුවන් කොටසකට කිව්වා. එක්කෙනෙක් එතකොට අකුසලයේ හැටියට වර්තමාන මොහොතේ තේරුම් ගන්නත් පුළුවන් වෙනවා, ඒකෙන් මිදෙන්නත් පුළුවන් වෙනවා නම් ඒ කොටසට කිව්වා පඤ්ඤාවන්ත සායං ධම්ම. මොකද ඒ කොටසට කිව්වේ මාතෙන් කතා කරමු. මොකක්ද පළවෙනි කොටස? මාගේ කිව්වේ අකුසලය හැටියට වර්තමාන මොහොතේ තෝරාගෙන ඒ අකුසලයෙන් මිදී නිදහස් වෙන පටිච්ච සමුප්පාද ධර්මීය භාවිතයට ගන්නවා නම් අන්‍යයට කිව්වා පඤ්ඤාවන්ත සායං ධම්ම. ඒ වගේම වර්තමාන මොහොතේ අකුසලයේ අඳුන ගන්න බැරුව වර්තමාන මොහොතේ අකුසලයේ මිදී නිදහස් වෙන්න බැරි පිළිසෙත කිව්වා නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. පහත් කරන්නේ නෙමෙයි. මනස කොටස් දෙකකට බෙදුවා. මනස කෝඩුවද බෙදුවේ. සමානස බෙදුවේ. මේ මනස බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කිව්වා කිලුට වෙනවා නම් මනෝ මනසං හදයන් පන්නරං විඥානං විඥානස්කන්ධා තජ්ජා. මම ඔබ සිහිලින් කියනවානේ මනෝ කියන්නේ සිත කිලුට වෙලා. මනෝ කියන්නේ මොකද්ද? සිත කිලුටුයි. වෙලාවකට කිලුටුයි වෙලාවකට පිරිසිදුයි නම් ඒකට කියනවා මනෝ. ඒකට කියනවා මනෝ. එතකොට ඔබ අහලා තියෙනවනේ මනෝ පුබ්බංගමා ධම්මා කියලා. පලුත් දේන වෙන එක පැත්තක්, පසන් දේන වෙන
එක පැත්තක්. අන්න අර පදුට්ටේන වෙන පැත්ත ගැන තමයි මම කියන්නේ. මනෝ එතකොට මේ මන සං වෙනවා. මන සං මන සං කියන්නේ අර අකුසලයේ එකතු කරනවා. මන සං කියන්නේ මොකද්ද? මන කියන්නේ එක පැත්තක් සං කියන්නේ එකතු කරනවා. අකුසලයේ එකතු කරනවා නම් මන සං. එහෙනම් ප්‍රියසී ඇලිලා. අප්‍රියසී ගැටිලා. ප්‍රියාප්‍රියසී මැනලා කටයුතු කරනවා නම් හදයක්. හදවතින්මයි එහෙම කරන්නේ. ප්‍රියදීට ඇලෙනවා නම් හදයක්. අප්‍රියදීට ගැටෙනවා නම් හදයක්. ප්‍රියාප්‍රියකර මනිනවා නම් හදයක්. හැබැයි ඒක තමන්ගේ කැමැත්තසේ තියෙන්නේ නැහැ. කිප්පු කරගත්තා තමන්ගේ කැමැත්තසේ නවත්තන්න පවත්තන්න බැරි බව පන්නලා. ඔබ දන්නවා කෙහෙල් පඬරැල් තියෙනවා. කෙහෙල් පොලේ වගේද පඬරැල්? නැහැ. අර පොලේ කාලෙදී හොඳට තිබ්බා. හැබැයි ටික වෙලාවක් යනකොට ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? පඬරැල් බවට එහෙනම් ඔබ කොච්චර රාගය ගත්තා පඬරැලක්සේ වෙනවා. කොච්චර දේශයෙන් වැඩ කළා පඬරැලක්සේ වෙනවා. කොච්චර මෝහයෙන් වැඩ කළා පඬරැලක් වගේ වෙනවා. එතකොට මනෝ දැන් දන්නවා මනෝ කියන්නේ මොකද්ද? කිලුට වෙන පැත්ත. මනසන් කිලුට කරගන්නවා කැමැත්තෙන්ම හදයන්. හැබැයි කැමැත්තසේ තියෙන්නේ නැහැ පන්නරන්. එතකොට විඥාන සත්‍යයක් ඇති වෙනවා. ඇහි විඥානය ඇති වෙනවා. කනේ විඥානය ඇති වෙනවා. නාසයේ විඥානය ඇති වෙනවා. දිවේ විඥානය ඇති වෙනවා. ක්‍රියාවේ විඥානය ඇති වෙනවා. මනසේ විඥානය ඇති වෙනවා. නේද? මනසං හදයන් පණ්ඩරං විඥානා විඥානං විඥානය ආපු ගමන්ම විඥානයට ආහාර හතරක් සකස් වෙනවා. කබලිකාර ආහාරෝ ඕලාරිකං වාසුකුමං වා සංචේතනාහාරෝ සම්පස්සාහාරෝ විඥානාහාරෝ කිවි විඥාන ස්කන්ධා තංජ විද්‍යක් ඇදීල ගතියක් ඇදීල දක්වා. දැන් තේරුණා ඔබ තරහ ගන්න හැම වෙලාවකම උදාහරණ විස්තර කරා. ඒක තේරුම් දෙන්නේ යත උසුරු අයිබාර කියලා දෙනවා. හොඳයි ඔක්කොටම තේරිලා. තේරිලා නේද? ආයෙනම් මට කියන්න හදයන් කියන්නේ මොකක්ද කියලා. මනසන් කියන්නේ මොකක්ද කියලා. ඕ. අපෝ කියන්නේ. අයි කියන්නේ. අපි මොකෝ දැන් Taman කිසිත කිලුතු වෙනවා. Taman කිසිත දැන් ඔයගොල්ලෝ බොරු කියන්න කැමති නෑ කැමතිද? එහෙනම් මට උත්තර දෙන්න ඕනේ. තේරුණා කියලා බොරුවට කියලා හරියන්නේ නේද? තේරුන්නේ නෑ කියලා කියන්න ඕනේ ඇත්ත. එඩිතරයි. කඩියා වගේ. ඍජුයි. තේරුන්නේ නැහැ මට කියලා දෙන්න කියලා එහෙම කියන්න ඕනේ. ආයි තේරුන්නේ නැත්නම් ආයි තේරුන්නේ නැහැ මට කියලා දෙන්න. ආයි තේරුන්නේ නැත්නම් ආයි තේරුන්නේ නැහැ කියලා දෙන්න. ආයි තේරුන්නේ නැත්නම් අනේ කියන්න ඕනේ. ඒුණා වගේ ඉන්නේ එක. එමින් දුත් හරියන්නේ. නේද? ඔව්. එහෙනම් මනස කියන්නේ කිලුටුයි. විලාහකට පිරිසිදුයි. විලාහකට කිලුටු. ඒකට කියනවා මනස කියලා. මනෝ. අයියෝ මනෝ ගහන්නේ මොකද පොඩු වල වෙලා ඉන්නේ කොහොමද? ඒක කිලුටු වෙනවා හිතනවා. ඒක පිරිසිදු වෙලා හිතනවා. දැන් තේරෙනවද මනෝ ගහනවා කියන්නේ මොකද්ද කියලා? ඔව්. එනම් මනෝ කියන්නේ යන්නේ එකට කිලුටු වෙලා හිතනවා නම් මනසං මනස අර අදුට්ටේ අදුට්ටේන කියන එකට බුදුහාමුදුරු කිව්ව වචනේ තමයි සං. රාගය එකතු කර කර හිතනවා, ද්වේෂය එකතු කර කර හිතනවා, මනමන එකතු කර කර හිතනවා නේද? ඊයේ කෑපු අයිස්ක්‍රීම් එක ගැන, ඊයේ ගෙනාපු ඇඳුම ගැන, ඊයේ බැනපුව ගැන,
ඊයේ කන ඊයේ කාපු කෑමයි අද කෑම ගැන හිතනවා. ඒකට කියනවා මොකද මන සංකේ. තේරුණාද මනෝ කියන එකයි මනසන් කියන එකේ තේරුම? තේරුණා නේද? දෙමළෙන් කිව්වොත් තේරෙනවද සිංහලෙන් කිව්වොත් තේරෙන්නේ? සිංහලෙන් නේද? එහෙනම් ඔක්කොම සිංහල තමයි මම කියන්නේ. එතකොට මං දෙමළ නෙමෙයි සිංහලත් නෙමෙයි. දෙමළත් නෙමෙයි මම සිංහලත් නෙමෙයි ඉංග්‍රීසිත් නෙමෙයි එහෙම ඔගුලු ඔගුලු මම නම් සිංහලත් නෙමෙයි දෙමළත් නෙමෙයි ඉංග්‍රීසිත් නෙමෙයි බර්ගත් නෙමෙයි අර භාෂාවක් මේ භාෂාවක් නෙමෙයි එහෙනම් මනස කියන එක ගන්න ඔබ දන්නවා එක්ක පිරිසිදු වෙනවා එක්ක අපිරිසිදු වෙනවා මනසන් නම් ප්‍රිය දේට ඇලිලා පිරිසිදු කරගන්නවා අප්‍රිය දේට ගැටිලා පිරිසිදු කරගන්නවා ප්‍රියම් ප්‍රියකට නැනලා අපිරිසිදු කරගන්නවා මේ අපිරිසිදු එකේ විරුද්ධ පැත්ත මොකක්ද අන්න එහෙනම් පිරිසිදු නම් මොනවද හිතේ තියෙන්න ඕනේ වීත රාගී වීත වේසී වීත මොහී නම් පිරිසිදු ඒක නැත්තම් අන්න දැන් ඔබ ඉතින් බලන්න ඕනේ මේ වෙලාවේ දැන් මං වීත රාගීද පිරිසිදුද අපිරිසිදුද කියලා මම කිව්වේ මේ වෙලාවේ බලන්න ඕනේ කියලා නේද පොරා වගේ එනවද ප්‍රියදීට ඇලෙන්න පොරා වගේ එනවද අප්‍රියදීට ගැටෙන්න හොරෙන් හොරෙන් එනවද ප්‍රියම්පියකට මයින් කියලා දැන් සෝදිසියෙන්න වෙනවා නේද පොරා පොලිස් කරලා තියෙනවා නේද කළා තියෙන්නේ ඔක්කොම කළා තියෙනවා මෙතන එහෙම කළා නේද සෙල්ලම් කළා නේද අපු මම නම් කළා තියෙනවා පොරා කවුද අන්සතු දෙයක් ගන්න චේතනා අන්සතු දෙයක් ගන්න තියෙන චේතනාව පොරා ප්‍රියදීට ඇලෙන එක හොරෙන් හොරෙන් නේද කරන්නේ කාටවත් පේනවද අප්‍රියදීට ගැටෙන්නේ හොරෙන් කාටවත් පේනවද ප්‍රියම්ප්‍රියකට මනින්නේ හොරෙන් කාටවත් පේනවද අයිබු ඔබ එනකොට පොලිස් කරගන්න බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. කෙලට වෙනකොට නේද පොලිස් කරන්නේ දැන් මේ ඔක්කොම මේ ගෙවල් වල තියෙන පොලිස් කරන්නේ මොනව වෙනකොටද? කෙලට නැතුනම පොලිස් කරනවද? ඔව්. නැද්ද? කරනවද? නැහැ නේද? නේ අන්න එහෙමනම් දැන් කෙලට වෙන තමයි පොලිස් කරන්නේ හොරා පොලිස් කිව්වේ ඒකයි දැන් ලෞකික අර්ථයෙන් කියන්නත් පුළුවන් සම්මත අර්ථයෙන් ඔබ කියන්නත් පුළුවන් පරමාර්ථ අර්ථයෙන් ඔබ කියන්නත් පුළුවන් ඒ වගේම ධම්ම අර්ථයෙන් කියන්නත් පුළුවන් ලෝකෝත්තර අර්ථයෙන් කියන්නත් පුළුවන් අපි බලමුද බලමුද මේ පහතම ඔබ කියලා හොරා පොලිස් කියන්නේ හොරා කියන්නේ දැන් සම්මතාර්ථයෙන් නම් හොරා කියන්නේ අන්සතු දෙයක් ගන්න කෙනාට හොරා කියන්නේ අන්සතු දෙයක් ගන්න කෙනාට කොහොමද අන්සතු දෙයක් ගන්න කියන්නේ නේද ඔව් දැන් අම්මා පිට්ටු හැදුවාම සුවඳ නම් මොකද කරන්නේ කුසියට ගිහිල්ලා පොට්ටක් අරගෙන කඩේ දාගෙන සීනි වලට එහෙම කැමති නම් කුසියට ගිහිල්ලා මොකද කරන්නේ? අන්න දැන් හොරාද පොලිස්ද? දැන් හොරාද පොලිස්ද ඔබ? හොරා. දැන් ප්‍රියදීට අඳුනා නේද? ඔන්න ඔකට කිව්වා මනෝ මනසං හදයන් පන්නනම් විඥාන විඥාන ස්කන්ධ තජ්ජා කියලා. ඔන්න උන් තමයි කිව්වේ. කම්ම වීර්ය සකස් වෙනවා. තේරෙනවද? දැන් පොඩි කෙනෙකුටත් තේරෙන්න ඕනේ මේක. දැන් ගැඹුරුද මං කියන්නේ? නෑ නේද? නෑ. අර ළමයින්ට, අලියන්ට එක තැනක ඉන්න පුළුවන්ද? දැන් නලියන්නමයි ඉන්න.
නේද? ඉතින් බිම ඉඳ ගත්තාම ඊට වඩා මාන්නේ පහළට දාන්න ක්‍රමයක් නැහැ. බිම ඉඳ ගත්තොත් ඊට වඩා මාන්නේ පහළට දාන්න ක්‍රමයක් නැහැ. ඒකයි ඉස්සර පැතුරල් තියෙන්නේ. මත්යේ මෙන් භාවනා මධ්‍යස්ථානයේදී මාන්නේ පහළට දාගන්න ඕන කෙනෙකුට මම දෙනවා ඉස්සර. එහෙම මාන්නේ පහළට දාගන්න ඕන නැති කෙනෙකුට පුරුදු වෙනවා. අන්න කොටස් දෙක. එතකොට මෙන්න කල්පනා කරන්න. එතකොට දැන් ඒක තමයි ඇත්ත. බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ මේ මාන්නේ අනිත්‍යයේ බස්සන්න තමයි උපදන්න කියන්නේ පාළුවනේ. හේ මොචිදනාවි. බුදුහාමුදුරුවෝ සස් කියන්නේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ සස් කියන්නේ නෙමෙයි උපදන්න කියන්නේ. අන්නයි මාන්නේ බාර ගන්න. ඔන්න දැන් එනම් කල්පනා කරන්න ඕනේ මොකද්ද? දැන් මම කිව්වෙ මොකද්ද? මොකක් කියන දන්නේ නැහැ. හොරා පොලිස්. දැන් හොරා වෙන්නේ හොරෙන් හොරෙන් සිත ප්‍රිය දෙයට ඇලෙනවා. හොරෙන් හොරෙන් සිත අප්‍රිය දෙයට ගැටෙනවා. හොරෙන් හොරෙන් සිත ප්‍රිය අප්‍රිය අතර මනිනවා. දැන් පොලිස් වෙනවද කිලුට වෙනවද? කිලුට වෙනවා. දැන් හොරා පොලිස් ඇලියට ලෞකික අර්ථයෙන් ගත්තොත් අර අංචතු වත්තේ තියෙන දෙයක් කොරකම් කළොත් දැන් කොහෙටද ගියන්නේ? මොකද පොලිසියට ගිහිල්ලා කරන්නේ? කොරකම් කරපු දේ නැවත අයිතිකාරයාට දුන්නාම පොලිස්. තිබ්බතරටම කියන. දැන් තේරුණාද? අන්න එකට කියනවා ලෞකික අර්ථයෙන් සම්මත අර්ථයෙන්. හරිනේ? ඔබ ධම්මාර්ථයෙන් කිව්වොත් පරමාර්ථාර්ථයෙන් කිව්වොත් ලෞකිකාර්ථයෙන් කිව්වොත් දැන් බලන්න. දැන් ධම්මාර්ථයෙන් කිව්වොත් මනසට අරමුණ ධම්මය ආවා. මොනව කරන්නේද? අල්ලපු වත්තේ තිබ්බ අර තමන්ට ප්‍රියමනාපයයි හිතුනේ ගන්න මනසට ධම්මයක් ආවා. එකට කියනවා අකුසල ධම්ම. මොකක්ද එකට කියන්නේ? අකුසල ධම්ම. අකුසලය වඩා වර්ධනය වන ධම්ම. අකුසල ධම්ම. අකුසල ධම්ම එකේ විරුද්ධ පැත්ත මොකක්ද? අකුසල ධර්ම කරන අය අකුසල. එහෙනම් අකුසල ධර්ම කරන අයත් උසතු. එහෙනම් ඕගොල්ලෝ අර මම වගේ තමයි සිංහලත් නෙමෙයි දෙමළත් නෙමෙයි එහෙමද? ආ එහෙනම් ඒ නෑ අත උසතු නැදී හොඳයි. මොකද දැන් අකුසල ධර්ම දන්නේ නේ නේද? අකුසල ධර්ම භාවිත කරනවා කියලා දන්නේ නේ. අර එහෙනම් මම මෙහෙම කියනවා. දැන් ධම්මාර්ථේ නම් දැන් අර අල්ලපු ගෙදර තියෙන දේ ගන්න මොකක්ද ආවි? ප්‍රියමනාප බවක්. ප්‍රියමනාප බවක්. එතකොටම වටපිට බලන්නේ ඇයි? මනසද බය කියන ධම්මයක් කියනවා. හිතුවිල්ලක් කියනවා. ධම්ම කියන්නේ මනසට ධම්ම. බයක් කියනවා නේද? දැන් අනුසුද්ධිය කොරෙන්නේ ගන්න. දැන් පපුව කොහොමද? හොරෙන් ගන්න ගියාම පපුව කොහොමද? දැන් අර පිට්ටු එහෙම කුස්සියේ හොරෙන් ගන්න ගියාම අම්ම එහෙම ගහනවා නම් ඒ වෙලාවල කන්න යනකොට කොහොමද පපුව? දිද්දි දිද්දි වැඩි නේද? ඉස්සෙල්ලා තිබ්බට වඩා වැඩි. වේගයෙන් නේද? වේගයක් නේද ඉස්සෙල්ලට වඩා? ඔව් දිද්දි දිද්දි ඊට වඩා මැෂින් එක වැඩ. අන්න ඒකද කියනවා වේගයක් කියලා. මොකද්ද කියන්නේ? ආවේගයක් කියලා කියනවා. ආයි චිත්තාවේගයක් කියලා කියනවා. වේමත්තතාවයක් කියනවා. ඕ ඩිඩි ඩිඩි වැඩි නම් හරිනේ. විඥාන ශක්තියක් උපදිනවා. දැන් තේරුණාද? වේගය කියන්නේ මොකද්ද කියලා? ආවේගය කියන්නේ මොකද්ද කියලා? චිත්තාවේගය කියන්නේ වේමත්තතාවය කියන්නේ මොකටද කියලා දන්නවද? ඕ ඉස්සෙල්ලා තිබුණු නැති වේගයක් ඉදී ජනිත වෙනවා. ජනිත වෙනාලේ කියලා උපදිනවා.
ජන්මය ලබනවා, ජනිත වෙනවා, උපදිනවා, හට ගන්නවා, නැති දෙයක් අලුතින් සකස් වෙනවා. ඒකට කියනවා උපදිනවා කියලා. එහෙනම් අන්නාර වල්ලපු අතරේ වත්තේ තියෙන දේ ගන්න මොනවද ජනිත වෙන්නේ? වේගය, ආවේගය, චිත්තාවේගය. ඇයි? අහුන කුටි. අහුන මොනවද? දැන් කුස්සියේ තියෙන අර කෑම හදපු දේ හොරෙන් කන්නේ අම්මට අහුන මොනවද හම්බ වෙන්නේ? කුටි. ඒකද කියනවා ආදීනව උරුම වෙනවා, විපාකයක් උරුම වෙනවා කියලා. ඒකද කියන්නේ මොකද්ද? ආදීනව උරුම වෙනවා, විපාකයක් උරුම වෙනවා. දැන දැන කැමති කරන්නේ ඒක. කොහොමද පිටු හොරෙන් කන්නේ? දැන දැන කුටි කන්න වෙනවා කියලා. දැන දැන නොදැනද? නේ. එහෙමනම් අර අල්ලපු වත්තේ තියෙන දේ ගන්න යන්නේ මොනවා කර කරද? දැන දැන විපාකයක් කුරුම වෙනවා. උසාවි යන්නලි, කුටි කණ්ඩලි, බල්ලු හබයි. විපාකි දැනගෙනද නැද්ද? දැන දැන. ඇයි එහෙම කරන්නේ විපාකේ දැන දැන? මත් වෙලා ඊතරමටම. අරක ගන්න මත් වෙලා ඊතරමටම. කුසියනදී කුසියදීනදී කණ්ඩ දෙන්න ඉස්සෙල්ල මත් වෙලා. නේද? ඔන්න දැන් දැන් ධම්මාර්ථයෙන් අකුසල ධම්මයේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මත් වෙලා තියෙන්නේ මොකක්ද? අකුසල ධම්මේ. එතකොට කුසල ධම්ම නේ. අකුසල ධම්ම ආව කුසල ධම්ම නේ. නේද? එතකොට වෙන්නේ සතර අපාගත වෙනවා. අකුසල ධම්ම භාවිතා කිරීමෙන් මොකද වෙන්නේ? සතර අපාගත වෙනවා. අන්නේ සතර අපාගත වෙන බව දන්නේ නැහැ. ධම්මාර්ථය දන්නේ නැහැ. දැන් ඔබ ධම්මාර්ථය දන්නවනම් මෙන්න මෙහෙමයි. අකුසල ධම්මේ භාවිතා කරනවා නම් කෙනෙක් තණ්හාව කියන දේ එකතු කරනවා. පටිඝය කියන දේ එකතු කරනවා. අවිද්‍යාව කියන දේ එකතු කරනවා. ඒකට කියනවා අලුතින් එකතු කරනවා. ඒකට මොකද කියන්නේ? අලුතින් රාගය එකතු කරනවා තණ්හානුසය. අලුතින් වේසය එකතු කරනවා තණ්හානුසය. අලුතින් මනමන කටයුතු කරනවා මෝහය, මෝඩකමයි. මොකද්ද මෝඩකම? කණ්ඩ දෙන්නකම් ඉන්න බෑ හදිස්සි. විපාකයකට උරුම වෙනවා කියලා දන්නේ නැහැ මෝඩයි. නේද? බඩට ඉල්ලගෙන ගන්න පුළුවන් කියලා අමතක වෙනවා. ඉල්ලන්නේ නේ හොරින් ගන්නවා. නේද? එතකොට මනසට අකුසල ධම්ම තමයි එන්නේ. මනසට මොකක්ද එන්නේ? අකුසල ධම්ම. දැන් ඕනනම් මේ වෙලාවේ ඉඳලා ඕනනම් නිදා ගන්න පුළුවන් කට්ටියට. ඒකමන්නේ. හරිද? හරුණ අවසර දුන්නා. හරි. දැන් එතකොට එහෙමනම් මේ අකුසල ධම්මය වඩා වර්ධනය වෙනවා නම් කුසල ධම්මා පරියායන්ති අකුසල ධම්මා අභිවඩ්ඩන්ති කිව්වා බුදුහාමුදුරුවෝ වචනේ. මොකද බුදුහාමුදුරුවෝ වචනේ කිව්වේ? හොරෙන් ගන්න මොහොතේදී අකුසල ධම්මා අභිවඩ්ඩන්ති. අපි කියන්නේ ගැඹුරින්ම හිතේ උපදිනවා. වඩන්ති. දැන් අම්මලා වඩා ගන්නවා නේද? චූටි කාලේ වඩා ගත්තා නේද? දැන් වඩා ගන්නවා නේද? පුළුවන් නම් වඩා ගන්න බැරි ඉන්න නිකයි ඉන්න. නේද? හැබැයි හිතෙන් වඩා ගන්න එකට කියනවා අපි වඩා ගන්න බැරුණාට දරුවෙක් දැක්කම හිතෙන් වඩා ගන්නවා නේද? අන්න අපි වඩන්ති කිව්වේ ඒක. දැන් තේරුණා? ඔව්. එහෙනම් දරුවා කියන්නේ කුසී දසමසක් දරාගෙන ඉඳපු නිසායි. ඒ දරුවා කියන එකට දැන් නම් දාන්න නමක් නෑ. මගේ දරුවා. දැන් මොකද පොදුනේ? දරාගෙන ඉඳපු නිසායි. ඉවසගෙන ඉවසන විමසලා දරාගෙන ඉන්නවා. කොච්චර අමාරුද නේද? ඒකත් විපාකයක් අම්මගෙන. මැරෙන්නත් පුළුවන් මොකද? හැබැයි අම්මා කැමැත්තෙන්මයි ඒක දරාගන්නේ. බෑ අම්ම දන්නේ ඒක අකුසලයක්.
දරුවා හම්බෙන එක අකුසලයක් කියලා අම්මා දන්නේ නැහැ. ඔයලාට මොනවද දෙන්නේ අම්මා නීතේ? ඇඹුල් රස දේවල් කන්න අකුසල් සිද්ධ විලිනවා. එනවද නැද්ද? ප්‍රිය දීට ඇවිල්ලා ඇඹුල් දේවල් කන්න එනවද නැද්ද? අල්ලපුක කියන සියබල ගහක් එහෙම තියෙනවද? ඇඹරල් එහෙම තියෙනවනම් හොරෙන් කන්න හිතෙනවද නැද්ද? අකුසල ධම්මා අභිවද්ධಂತಿ කුසල ධම්මා. එහෙනම් අම්ම කෙනෙක් දරුවක් කරනකොට අකුසලේ වඩා වර්ධනය වෙනවද නැද්ද හිත තුන? කැමති කැමති කෑම කන්න ප්‍රියදී දැනෙන්න. එනවද නැද්ද? ආ එහෙනම් එහෙනම් මේ තමයි අපි තේරුම් ගන්න ඕනේ අකුසල කියන්නේ මොනවද කියලා. දැන් තේරෙනව නේද? අපි ධම්මාන්තයෙන් කිව්වා එහෙමනම් මොකද්ද? අකුසල ධම්ම සහ කුසල ධම්ම කියන්නේ රාගයක් නම් එතෙන්ට ඒ සුභ සංඥාවයි කරන්න අසුභානුස්සතිය වඩනවා මරණානුස්සතිය වඩනකොට සිත පිරිසිදු වීමට කියනවා කුසල ධම්ම. දේශයක් නම් මෙත්තානුස්සතිය වඩනවා මරණානුස්සතිය වඩනවා පිරිසිදු වෙනවට කියනවා කුසල ධම්ම. මෝහයක් නම් මරණානුස්සතිය වඩනවා බුද්ධානුස්සතිය වඩනවා ඒකට කියනවා කුසල ධම්මා අභිවර්ධන්ති අකුසල ධම්මා පරියායන්ති කියලා. දැන් තේරුණාද? එහෙනම් ඒක ධම්මාර්ථය, ඒක පරමාර්ථයක්, එතන ලෝකෝත්තරාර්ථයක් කියලා. මේ ධම්මාර්ථය කියන්නේ දැනුම. පරමාර්ථය කියන්නේ දැනුම. එක භාවිතා කරන මොහොත ලෝකෝත්තර අර්ථේ. අර කිරුටු කියන රාග ලෝකයෙන් මිදෙන අර්ථයෙන් භාවිතාවට ගන්නවා. කිරුටු කියන දේශාර්ථයෙන් මිදෙන අර්ථයෙන් භාවිතාවට ගන්නවා. කිරුටු කියන මෝහයෙන් මිදෙන අර්ථයෙන් සිත භාවිතයට කරනකොට ඒක ලෝකෝත්තර ලෝකයෙන් මිදෙන අර්ථයෙන් භාවිතයට ගන්නවා. දැන් තේරුණාද මං කියපුවා? අයියෝ අරේ ඉස්සෙල්ලා වාඩි වෙනු නිදි මු නෙවෙයි ඉන්නේ. නිදි මත ඇවිල්ලා හිටියේ. දැන් උදේ නෝන් දැන් මේක තේරුම් ගත්තා නම් ඉන්න දැනුවත් මතක තියෙනවා. ඇයි උමනාවෙන් යහගෙන ඉන්නේ? ඇයි බණ අහන්නේ? ඇයි බණ අහන්න ඕනේ? බණ අහන්නේ ඇයි? මඟපල ලබන්න. මොනවාටද බණහන්ඩෝනි? මගඵල ලබන්න. එතකොට ආලෝකයක් සිය අහගෙන ඉඳලා මොනවද ලැබුවි? මගඵල. අඟුලිමාල අර මිනී මරණ ගමන් අහගෙන ඉඳලා මොනවද ලැබුවි? මගඵල. දැන් අඟුලිමාල වඩා උගලට ලේසි කඩුවක් මේ මැදේ තියෙනවද? දැන් තරහයම මේ වෙලාවේ හිතේ තියෙනවද? එන උගලට මගඵල ලබන්න ලේසි වෙන්නේ නේද? ඔව්. එහෙමනම් ආලෝකයක් සියා බැන බැනනේ මගඵල ලැබුවී. එන ඔගොල්ලෝ බැන බයිනවද දෙන්නට? නෑ, එන ඔගොල්ලෝ ලේසි වෙනවා. එහෙනම් නිදිමත නැති වෙනවා. ආගෙන ඉන්නවා නම් මොනවද තියෙන්නේ? ආගෙන ඉන්නවා නම් නිදිමත නැති වෙනවා. ආගෙන ඉන්නේ නැත්තම් නිදිමත? අපි බලමු ආගෙන ඉන්නේ නැති ඒ දැම්මට පිණි. හරි. මං දුස් කියන්නේ නෑ. ඒ කැමති ප්‍රියදී ඇලෙන්නේ නිදිමතට. දීපමනේ එහෙමනම් දැන් බලමු මම කිව්වේ මොනවද? අර මනෝ මනසං හදයන් පන්නරන්. දැන් නිදාගත්තාම හැමෝම එක දිගට නිදා ගන්න පුළුවන් නෑ අකුසල. නැගිටින්න වෙනව නේද? පුළුවන් නේද? අන්න ඒකයි පන්නරන් කියන්නේ. ඒකට තමයි පන්නරන් කියන්නේ. රාගයෙන් බැඳුණා පන්නරන් වෙනවා, දේශයෙන් ගැටුණා පන්නරන් වෙනවා, මෝහයෙන් මැන්න පන්නරන් වෙනවා නේද? ඔගේ පන්නරන් කියන එකේ විරුද්ධ පැත්ත තියෙනවා. විරුද්ධ පැත්ත තියෙනවා. දැන් පීයක්ේම පන්නරේ තියන්නේ කොහොමද? ඇයි පීයක් පන්නරේ තියන්නේ? කැම්පේන් පිය
අපිගේ පන්නරේ කියන්නේ කැපෙන්න නිකන් ගිහිල්ලා ගහේ තිබ්බ ගමන් කැපෙනවද පන්නර තිබ්බ පිහිය නිකන් ගිහිල්ලා ගහේ තිබ්බාම කැපෙනවද නෑ ඒකට වායාමයක් ඕනි උත්සාහයක් දරන්න ඕනි පිහිය හසුරවන්න ඕනි කොහොමද කැපෙන විදිහට නේද අන්න ඒකට කියනවා පන්නරක් පන්නරයක් තියෙනවා දැන් කම්මලට දෙන්නේ මොනවද කරන්නද පන්කෝවන්න පන්නරේ කියන්නේ එහෙනම් මේ මෙතන කිලුටු වෙන දෙයක් මොකද වෙන්නේ පන්නර එහෙනම් අර දැන් පීයට පන්නරේ තිබ්බම ගලක එහෙම වැදුනොත් මොකද වෙන්නේ ආයි පන්නරේ තියන්න යන්න වෙනව නේද එහෙනම් පීයටත් මොකද වෙන්නේ මොහොත කොච්චර තිබ්බත් මොට වෙනවනේ ඇයි කියේ ගන්න එනම් ගිනිකල් තියෙන්නේ උච්චර ගෑයම කැමති සේතියෙන්නේ මොට වෙනවා අන්න පන්නරන් තේරුම් ගත්ත නේද ඔව එනම් පන්නරේ කියන එක తాවකාලිකයි කිලුඩු වීමත් తాවකාලිකයි පිරිසිදු වීමත් తాවකාලිකයි දෙකටම පොදු දෙය තමයි පන්නරන් නේද හරි දැන් එනම් තේරුම් ගන්න ඕනි මේ පන්නරන් කියන එකද කිව්වා අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං බුදුහාමුදුරන් වචනේ මොකද්ද අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං දැන් එහෙමනම් අපි කතා කරේ මොනව ගැනද පොලිස් පොරා රාසහ පොලිස් දැන් ඔබ හොඳින් තේරුම් ගන්නට ඕනි පොරොන්දුසු අපනේ වැරදිවිද දන්නේ නැහැ ඉවර වෙනකොට පොරොන්දුසු අපිය දැන් ഇതുකොට බැලන්ස් කරගන්න බෑ මොකද උගලට බඩගින්න වෙනවා තවත් දෙකින් දාගන්න කෑම වෙලා පහුමුත් තියෙන නේද එහෙමනම් දැන් මං කියපු දේ වැටුණාද මොනවද වැටුනේ කිලුටු වෙනුම සතර අපාගත වෙනවා പ്രേත ලෝකේ යන්න වෙනවා ඔබ දැනගත්තත් නැතත් නේද දැන් අර පොඩි ළමයා චූටි කාලෙදී ඇඟිලි චූ කරගත්තාම ඒ ළමයා හොද ගන්න යනවද නැන්නේ ඇඟි වෙන මොනවාරි අර බඩන කිරි දීපුවා පිටිපස්සේ යනකොට කෝද ගන්න යනවද ඇයි යන්නේ නැති දන්නේ නේ එහෙම දෙයක් දන්නේ නේ එහෙම දෙයක් නේද අන්නේ වගේ රාගයේ දේශයේ මොහේ භාවිතා කරන හැම මොහොතක් කවුරු හරි කෙනෙක් රාගයේ දේශයේ මොහේ භාවිතා කරන හැම මොහොතක්ම අන්නේ වගේ ඇයි තමන් තුල අසූචි තියෙන බව දන්නේ නැහැ නේද අන්න එකටයි කිව්වේ අකුසල ධම්මා අවිවර්තන්ති කියලා අකුසල ධම්මා අවිවර්තන්ති දැන් මං කියන දේ ටිකක් හිතන්ත වෙනවා නේද දැන් කතරගම යන්න නම් මොකද්ද කරන්න ඕනි මගින් කාගෙන් හරි ගිහිල්ලා නැත්තම් අහගන්න ඕනි නිදිමතේ ඇහුවොත් කොහොමද යන්න පුළුවන් ඉතින් දැන් යනක මම අහන්නේ නේද අවදීන් නේද අහන්න ඕනේ අහගන්න දේ ධාරණය කරගත්තේ නැතිනොත් මොකද වෙන්නේ ආපහු කාගෙන් හරි අහන්න වෙනවා ටික දුරක් ගිහිල්ලා ආපහු කාගෙන් හරි අහන්න වෙනවා ඊට පස්සේ ඒ කියන එක ටිකක් ධාරණය කරගත්තොත් මොකද වෙන්නේ ආපහු කාගෙන් හරි අහන්න වෙනවා නේද අන්න එකපාර අහගත්තොත් ආපහු කාගෙන්වත් අහන්න වෙන්නේ නෑ එහෙනම් ඔබෙන් කෝකටද කැමති කියලා ඔබ තීරණය කරන්න ඕනේ ඔකෙන් කෝකද ඔබ භාවිතා කළ යුත්තේ කියලා තීරණය කරන්න ඕනේ එහෙනම් අපි කතා කළා මේ බාලයා කියන්නේ මොකක්ද කියලා මොකද්ද බාලයා කියන්නේ එතකොට ඔබට තියෙනවා ලෞකික අර්ථයක් සම්මත අර්ථයක්
ලෝකෝත්තර අර්ථය. දැන් මේ උරලෝසු එයා හදයි ලොකුළු මිහි බලන්න. මේ ඕ. එතකොට දැන් කල්පනා කරන්න ඕනේ දේ මොකක්ද? මේ බාලයා ඇඟෙනෙමි. මං කතා කරේ මොන බාලයා ගැනද? සිත විඥානේ බාලයි. සිත කියනදී බාලයි. රාගය භාවිතා කරන හැම මොහොතකම බාලයි. ද්වේෂය භාවිතා කරන හැම මොහොතකම බාලයි. මෝහය භාවිතා කරන හැම මොහොතකම බාලයි. රාහුල කුමාරයා සම්මතයෙන් බාලයි. සම්මතයෙන් කිව්වේ ඇඟෙන් බාලයි. නේද? දැන් මෙතනත් ඉන්නව එහෙම සම්මතයෙන් බාලයි. ලෞකික වශයෙන් බාලයි. නේද? ඒ කියන්නේ මොකටද? ඇඟට. ඒ කියන්නේ මොකටද? ඇඟට. සීයා කියන්නේ? ආටි කියන්නේ? වැඩි මහල්. ඒක සම්මතේ. ලෞකික. සම්මතේ ලෞකික. අපි බලමු ඔක පරමාර්ථ අර්ථේ. පරම අර්ථේ. කොහොමද? දැන් සිල් සමාදන් වෙනවා නම් ඒගොල්ලෝ වැඩි හිටියොත් පොඩි හිටියොත් මට කියන්නේ සිල් සමාදන් වෙනවා නම් අර ලෞකික අර්ථයෙන් ඉව පොඩි හිටියොත් වැඩි හිටියොත් දැන් ඒගොල්ලෝ මොකද කියන්නේ පොඩි සිල් ලොකු සිල්ද බැරිද කියන්නේ සිල් සමාදන් වුණේ කොහෙන්ද සිතින් එහෙනම් ධර්මයේදී පොඩි හිතියෝ වැඩි හිතියෝ ඉන්නවද සීලයේදී පොඩි හිතියෝ වැඩි හිතියෝ ඉන්නවද නැන්නේ ආ එහෙනම් මේ ඔක්කොටම පොදුයි මේ කියන එක එහෙනම් බාලයෝ කිව්වහම බුදුහාමුදුරුවෝ ධම්මාර්ථයෙන් කිව්වා බාලයෝ කියන්නේ කාටද කියලා රාගසිත භාවිතා කරන මේ පොඩි හිතියොත් වැඩි හිතියොත් භාවිතා කරන හැම මොහොතකම බාලය ඇසුරු කරනවා රාගය බාලය දේශය මේ පොඩි හිතියොත් වැඩි හිතියොත් භාවිතා කරනවා නම් මේ මොහොතේදී බාලයයි මෝහය මනමන කටයුතු කරනදී මේ වෙලාවේ මේ පොඩි හිතියොත් වැඩි හිතියොත් භාවිතා කරනවා නම් බාලය ඇසුරු කරනවා ඒකට මොකද්ද කිව්වේ බාලය ඇසුරු කරනවා එහෙනම් ඇඟද බාලය බාලය ඇඟද නැහැ නේද එහෙනම් පඬිතුය බලමු අපි දැන් කවුද කියලා නේද පඬිතුය බලමු දැන් මෙතන ඉන්න ඔක්කොම සිල් සමාදන් වෙනවා කවුද පඬිතුය ලෞකික අර්ථයෙන් බැලුවොත් ඒගොල්ලෝ පඬිතුය සිල් සමාදන් වෙන්නේ නැති අය බාල ලෞකික සම්මත අර්ථය නේද ඇයි අර සුදු වැඳගත් අයට වඳිනවා නේද කට්ටිය ඇයි ඒ පඬිතුය නිසා බාලයෝ වඳිනවා ඒක මොන අර්ථයෙන්ද මම මේ කිව්වේ ලෞකික අර්ථය සම්මත අර්ථය නේද අපි බලමු පරමාර්ථ අර්ථය නේද පරමාර්ථ අර්ථය බලමු කොහොමද දැන් මං ඉස්සෙල්ලා කිව්වා දැන් මේ පොඩි කෙනා ලොකු කෙනා සිල් සමාදන් වුණා නම් උපාසිකා ඒකට කියන්නේ මොකද්ද පොඩි උපාසිකා ලොකු උපාසිකා කියන එක හරියද නේ උපාසිකා කියන්නේ සිතද ඇඟද සිතද ඇඟද ඈ කියන්නේ සිත උපාසිකා කියන්නේ මේ ඔබේ හිතේ ඇති වෙනවා කාමාසව
භව ආසව අවිජ්ජාසව දිඨාසව කියලා හිතේ කැමැති හතරක් ඔබ කැමැත්තෙන්ම ඇලෙන අකමැත්තෙන්ම ගැටෙන කැමැත්ත අකමැත්ත අතරමයින ආසාවන් හතරක් තියෙනවා ඔබේ මොකද්ද කාම ආසව රාගයෙන් බැඳෙන්න කැමැති පිටු ටික කුසිය තියෙන පිටු ටිකට දැන් මොන සිල් සමාදන් වෙලා තියෙන්නේ ගෙදර තිබ්බ පිටු ටික මතක් වෙනවා ගෙදර තියෙන පිටු ටික මතක් වෙනවා එතකොට මොන ආසාවක්ද ඇවිල්ලා තියෙන්නේ කාම ආසාවක් දැන් සිල් සමාදන් වෙලා ඉන්නවන වෙලාවෙදි මොකක්ද ආවේ කාම ආසාවක් අන්නේ කාම ආසාව දිව හපාගෙන හරි හරිද ඉවසගෙන හරි නතර කරනවා නම් ඒකට කියනවා ලෞකික සීලය ඒකට මොකද්ද කියන්නේ ලෞකික සීලය පොතෙන්ද අසුභානුස්සතිය මරණානුස්සතිය වැළුවොත් ලෝකෝත්තර සීලය ලෝකෝත්තර සීලය දැන් තේරුණාද දැන් අර සිල් සමාදන් වෙලා ඉන්නකොට අර කුස්සියේ තියෙන පිට්ටු ටික මතක් වෙලා ඒ සිත දිගේ රෝද ගහනවා නම් ඒ සිල් සමාදන් වෙච්ච කෙනා මොනවද ඇසුරු කරන්නේ බාලයෝ රාගය ඇසුරු කරනවා අර උපාසිකාවද දැන් උපාසිකාවද නෑ රාගය ඇසුරු කරනවා නම් ඒ මොහොතේදී උපාසිකාව නෙමෙයි නේද අන්නර ගෙදර තියෙන පිටු ටික මතක් වෙච්ච ගමන් අසුභානුස්සතිය වඩලා මරණානුස්සතිය වඩනවා නම් උපාසිකාවක් දිව අපාගෙන ඉන්නේ නම් උපාසිකාවක් නෙමෙයි ඉවසලා ඉන්නේ නම් උපාසිකාවක් නෙමෙයි ඇයි මේ අර කාමාසව අයින් කරන්න ක්‍රමයක් තියෙනවා කමඨහන් කරන්න කාමාසව අයින් කරන්න භවආසව අයින් කරන්න අවිජ්ජාසව අයින් කරන්න ක්‍රමයක් තියෙනවා ඒකට කියනවා කමඨහන් කියලා කමඨහන් කියලා දැන් මම කිව්ව දේ තේරුණාද මොකද්ද බාලයෝ කියන්නේ එතකොට රාගසිත භාවිතා කරන ප්‍රියදීට ඇලෙන සිත භාවිතා කරන හැම මොහොතකම බාලයෝ ඇසුරු කරනවා ඇසුරු කරනවාට කියනවා බුදුහාමුදුරන්ගේ වචනේ සමාගම ඇසුරු කරනවාට කියනවා සමාගම කියලා ඇසුරු කරනවා සමාගම ඇසුරු කරනවා බුදුහාමුදුරන්ගේ වචනේ කියනවා සමාගම බාලු ඇසුරු කරන සමාගමක් හිතේ ඇති වෙනවාද පිටු ටික මතක් වුණාම එහෙම නැත්තම් ගේ දොරවහල ආවේ නැහැ කියලා මතක් වුණා. මට සිල් මේ සුදු ඇඳලා ඉන්නේ දැන් කොයි දවසේ? ගේ දොරවහලද ආවේ දන්නේ නැහැ. දැන් මොකක්ද ඇති වෙන්නේ? ද්වේෂ සමාගම. මොකක්ද ඇති වෙන්නේ? ද්වේෂය ඇසුරු කරනවා. දැන් මොන්න මනෝ මනසං හදයන් පන්නරං විඥාන විඥාන ස්කන්ධ අතජ්ජා සකස් වෙනවා. කම විජ සකස් වෙනවා. ඇයි අර සිත දිගේ රෝද ගන්නවා රෝදයක් කියන්නේ මොකද්ද එතකොට සිල්ලා සිල්ගම් යනකොට රෝදයක් කරයි යනවද එහෙම අරයි යනවද එහෙනම් රෝද කියන්නේ මොකද්ද සම්මත අර්ථයෙන් කිව්ව රෞම ලෞකික අර්ථයෙන් කිව්ව රෞම නේද දැන් ට්‍රිප් එකක් යනවා කියන්නේ මොකක්ද? රෞමදාන්ට යනවා. කොහෙද යන්නේ? කැමැතිසේ හිතේ රෞම යන්නේ. කොහෙද යන්නේ? අපි යනවා යාල බලන්න. කොහෙද දැන් මේ රෞම යන්නේ? හිතේ. නේද? ඉන්නකො පොඩ්ඩක් මම පොඩි රෞමක් දාලා එන්නම් කියලා කියනෝ නේද? පොඩි අය කියනෝ නේද? ඔය ලොකු අය කියනවා. පොඩි හිටියොත් කියනවා වැඩි හිටියොත් කියනවා
මම රවුමක් දාලා එන්නම්කෝ. ඇයි කම්මැලි? කොහෙද මැලි? කම්මැලි මොකද්ද කම්මැලි කියන්නේ? තරහක් ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ? මේ ඉන්න තැන හොඳනේ. ඉන්න තැනට තරහක් ඇවිල්ලා හොඳ තැනකට යන්න යන්නේ. කම්මැලි කියන්නේ ඒකයි. ඉන්න තැනට තරහක් ඇවිල්ලා හොඳ තැනකට යන්න යන්නේ. ඒ වගේම ඉන්න පිරිසට තරහක් ඇවිල්ලා අලුත් පිරිස භාවිත කරන්න යනවා කම්මැලි නිසා. එහෙම වෙනවා නේද? එහෙනම් කම්මැලි කියන්නේ අකුසල්ද නැද්ද? කම්මැලි සිතක් කියන මොහොතක අකුසලයක්ද නැද්ද? දැන් බණ අහන්න මොකද්ද? කම්මැලි. තේරෙන්නේ නැහැ කිව්ව දේ නම් ඇත්ත තමයි. ඒ තේරෙන්නේ නැන්නේ ඇයි? කම්මැලි. ඇයි කම්මැලි? ප්‍රිය නැහැ. ඒක නිකන් බාලයි වගේ හිතෙන්නේ නේද? බාලයි වගේ හිතෙන්නේ. හොඳ දෙයක් නම් හින්දි චිත්‍රපටයක් නම් හින්දි ටෙලි නාට්‍යයක් නම් ඈනුන් යනවද? නිදිමත එනවද? නෑ. හැබැයි එතන බාලයෝද නැද්ද? අර කැමරාව ඉස්සරහා සල්ලි දීලා රඟපාන තේද ප්‍රිය දෙයට ඇවිල්ලා නේද? දැන් ටීවී කැතුලේ ඉන්නවද නළු නිළියෝ? හිතේ මොනවද දැන් දුවන්නේ? බාලේ. ප්‍රවෘත්ති බලනකොට දැන් ටීවී කැතුලේ ඉන්නවද? අර ගහගත්ත අය බැනගත්ත අය ඒ සිද්ධි ඔක්කොම ඉවර වෙලාද නැද්ද? දැන් ටීවී කියලා ඇතුළට දාලා එකක් තිය දුවනවා හිත මෙහෙටද? ඒ සිද්ධි ඔක්කොම ඉවර වෙලා නේද? හැබැයි දැන් ඔබේ සිද්ධි ප්‍රියදේට ඇලිලා බාලවසුරු කරනවා. රාග සමාගම, ද්වේෂ සමාගම, මෝහ සමාගම ඇසුරු කරනවා නම් ඇත්ත තියෙනවද දැන් ටීවී එක තුල? සිත වෙලා ඉවරද නැද්ද? සිත වෙලා ඉවරෙච්ච දෙයක් නේද නැවත පෙන්නන්නේ. ඒකට කියනවා කුක්කුච්ච. කුණුහාරන උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා. උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා. දැන් මොව බලබලා කොහොමද මොනවද කියන්නේ? සම්ප්‍රප්පලාපා, පිසුනා වාචා, පරුසා වාචා. ඔබ ගන්නවද නැද්ද? අර සිද්ධි ඉවර වෙච්ච ඒවා ආයෙත් අරගෙන අර හරකාට අහුවෙච්ච වමාර ලාපහු ආපහු කනවා වගේ. බල්ලාට මස් කටුව දැක්කහම මස් නේ, නමුත් එදා මස් කාපුව රස වෙලා කටුව හපනවා. එදා කාපු මස් මතක් වෙලා හපන්නේ මොකද්ද? කටුව හපන. මස් තියෙනවද? නෑ මතක නෑ. අන්නේ වගේ තරහාම ඔබට. ඒකෙ මුකුත් නෑ කියලා දන්නේ. දේශය ආවම ඒ විදිහමයි. මෝහය ආවම ඒ විදිහමයි. එහෙනම් මොනවද ඇසුරු කරන්නේ? බාලයෝද පඬිතුයෝද? කියන්නේ. බාලයෝ. බාලය ඇසුරු කරොත් මොකද වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. බාලය ඇසුරු කරොත් වෙන්නේ ඒ වෙලාවෙම තමන්ගේ ප්‍රියමනාප සිතුවිල්ලට අනුව එක්ක මිනිසෙක් වෙනවා, එක්ක දෙවියෙක් වෙනවා, එක්ක බ්‍රහ්මෙක් වෙනවා, එක්ක තිරිසන් සතෙක් වෙනවා, එක්ක ප්‍රේතෙක් වෙනවා, එක්ක භූතෙක් වෙනවා, එක්ක නිරේතයක්. එහෙනම් බාලය ඇසුරු කරොත් නැවත ඉපදීමක් සිද්ධ වෙනවද නැද්ද? බාලය ඇසුරු කළොත් නැවත ඉපදීම වෙනවා. ඒකෙන් මිදෙන්න පුළුවන්ද? ඒකෙන් මිදෙන්න පුළුවන්ද? ඈ? උත්තරනේ. ආ පුළුවන් බෑනේ. ඇයි බැරි? මිදෙන්න බැරි වෙන්නේ ඇයි?
කොළුවි කැක්කුම ඇදුනාම ඉක්මනින් හොඳ වෙන්නේ නැති ඉන්නේ ඇයි? හෙම්බිරිස්සාවක් ඇදුනාම ඉක්මනින් හොඳ වෙන්නේ නැති වෙන්නේ ඇයි? උණ ඇදුනාම ඉක්මනින් හොඳ වෙන්නේ නැති වෙන්නේ ඇයි? ඇයි? නියම බෙහෙත නොලැබෙන නිසා ඉක්මනින් හොඳ වෙන්නේ නැති ඇයි? නියම බෙහෙත උණක් හැදුනහම ඔබට උණක් හැදුනහම ඒක නිට්ටාවටම ආයි හැදෙන්නේ නැති වෙන්න කොහොමද බෙහෙත් දෙන්න පුළුවන්? උණක් හැදුනහම ආයි උණ හැදෙන්නේ නැති වෙන්නටම බෙහෙත් දෙන්න පුළුවන් ක්‍රමය මොකක්ද? දැන් ડોක්ටර් ඉනම මතක නැද්ද? ඔබට මතක් වෙන්නේ ඩග්ගාල මොකද්ද? වෙනදා බෙහෙත් ගත්ත දොස්තර මහත්තයාට. එතකොට දොස්තර මහත්තයාට උණ හැදෙන්නේ නැද්ද? ත්‍යාගේ වරු මිටාවට මොකද දෙන්නේ? ඔය බෙහෙත් දෙන දොස්තර මහතුරු උණ හැදිච්ච නැති අය ඉන්නවද? ඔය දන්නවද? ඒකට උණ හැදෙනව නේද? ඕ එතකොට ඒක නිට්ටාවටම දීමක්ද? ආයුණ හැදින්නේ නැද්ද? එහෙනම් ඒවට කියනවා తాවකාලිකයි. ඒවට කියනවා తాවකාලික පිළියම්. ඇයි උණ හැදුනේ? ඔබට උණ හැදුනේ ඇයි? රාගය ඇසුරු කිරීමෙන් සෙම කුපිත ගුණ නිසා, ද්වේෂය ඇසුරු කිරීමෙන් පිත කුපිත ගුණ නිසා, මෝහය ඇසුරු කිරීමෙන් වාතය ඇසුරු කරපු නිසා වෙන කිසි ක්‍රමයක් නෙමෙයි හටගත්තේ. මොකද උණ හටගත්තේ ප්‍රියදීට ඇලුලා සෙම කුපිත වුණා. වර්තමාන අප්‍රියදීට ගැටිලා සෙම කුපිත වුණා. ප්‍රියාප්‍රියාතර මැනලා මොහේ සෙම කුපිත වුණා, වාදේ කුපිත වුණා. එහෙනම් නිට්ටාවටම බෙහෙත කොහෙද තියෙන්නේ? රාගය කියන්නේ චේතනාවක්. ද්වේෂය කියන්නේ චේතනාවක්. මොහේ කියන්නේ චේතනාවක්. නේද? ඔය චේතනා එහෙම කොහේ හරි තැම්පත් වෙනවද? කොහේ හරි අල්මාරියෙම හදලා තියෙනවද? සේප්පුවෙම හදලා තියෙනවද? ඔබේ ප්‍රියමනාපම දේ දාගන්න සේප්පුවෙම හදාගන්න යතු උසන්නු. ප්‍රියමනාප අරමුණු චේතනා දාගන්නට සේප්පුවෙම හදාගෙන තියෙනවද කොහෙවත්? ප්‍රියමනාප කොහෙද තියෙන්නේ? එළියේද? හිතේද? ආයෙත් හිතේ නම් වටිනාකම තියෙන්නේ. මට හොඳ සේප්පුව කියන්නකෝ, මොකද දාගන්න දුරු? එහෙම දෙයක් නැහැ නේද? දන්නවද? ඒ වුණාට අර ඉමිටේෂන් එක ඉරිය දාගන්න එක නම් තියෙනවා. තියෙනව නේද? දැන් ප්‍රියමනාපදේ සිතුවිල්ල නම් දෙවෙනි එක ඉමිටේෂන්. එහෙම නේද? ප්‍රියමනාප වෙන්නේ සිතක් නේ. ඕ. එතකොට ඒ සිත ප්‍රියමනාප වෙන දෙවෙනි එක කියන්නේ ඒකේ එක්ක රත්තරන්, එක්ක සල්ලි, එක්ක ගේදොර, එක්ක දූදරු, එක්ක යාන වාහන, ඔකම තියෙන්නේ කොහෙද? බාහිරින්. හිතේද තියෙන්නේ? බාහිරින් නේද? ඔව්, ඔකේ ගැඹුරු කියලා දෙන්න පස්සේ. බාහිරින් නේද තියෙන්නේ? ඔව් බාහිරින් තියෙන්නේ. එතකොට දැන් ඕක කොහොමද දැන් හිතේ දාගන්නේ? ඔබට වටිනාකම දෙන්නේ කොහොමද? සිටි නේද? ඔබට වටිනාකම දෙන්නේ මෙන්න මෙහිමයි. උදාහරණයක් ගන්නවා දැන්. ඉදාගන්නවද? උදාහරණයක් ගන්නවා. කොහොමද? දැන් මම අහනවා මේක මේ දැන් මෙතන නතර කරුත් දැන් අහනවා මම මතක තියාගන්න ඕනේ. කාර්ද මතක තියාගන්න පුළුවන්? පොතනින්ද මම නතර කළේ? දැන් මේ කියලා අවසන් කරේ කොහේද?
වටිනාකමක් තියෙන්නේ සිතේ කියන එක. මොකද මං කිව්වේ වටිනාකමක් තියෙන්නේ සිතේ මිස බාහිරේ නෙමෙයි. නේද? සිතේ මිස බාහිරේ නෙවෙයි. ඔන්නෝක මං කොයිලා ආවම මම පොතලින්ද නැවැත්වුවේ කියලා. මට කියන්න ඕන ඔක්කොම ටික. පුළුවන් කියන්න. ඔයාලා පුළුවන් නේද? බැ හිත කියන එක මම කියා ගන්න ඕන. හිතේ තමයි වටිනාකම තියෙන්නේ කියලා හාමුදුරුවෝ මට කිව්වේ. ඒකෙන් කියලා මට මතක් කරගන්න. හරි නේද? හරි. ඔන්න උදාහරණයක් ගන්නවා. හරි? විසක් කූඩු හදලා තියෙන අය අත උස්සන්නකෝ. අඩමණ්ඩම් හදලා තියෙන අය. දැන් පොඩියයි ඉන්නේ. එයාලා තේරෙන්නේ නැද්ද බැලි? අතපට්ටමක් හදලා තියෙන අය අත උස්සන. අන්න අර අපි ආගම නෑ. කෑලි ගියක් යනවද? ඕ දහම් පසලින් තමයි. කෑලි ගියක් යනවද අතපට්ටමක් හදන්න? එන්නේ. විසිරතරයි. අපි බලමු කොඩු ගියක් යනවද? ඇයි අතපට්ටම් කියන්නේ? පටන් කොච්චරද? 8යි. පටන් කොච්චරද? එහෙනම් 8 කියන්නේ ඇයි? දැන් 8 සිල් කියන්නේ ඇයි? සිල් කියන්නේ නේද? 8ක් තියෙනවා. දැන් 8 පටන් කියන්නේ ඇයි? ඈ? පටන් 8යි. අටන් අටක් හැබැයි එනවා නේද? පට්ටන් අට එනවා හැදුවා නේද? එතකොට කෑලි කීයක් ඕනද? 32ක්. කෑලි කීයක් ඕනද? 32ක්. දැන් කොටු අටක් හදන්න කොච්චරද ඕනි? කොටු අටක් හදන්න කෑලි කීයක් ඕනද? නේද? ඔව්. අඩපට්ට මේ තරුත් තියනවා නේද? නේ? නේ? නේ. හතර සැරිමයි තියෙන. නේද? ඔව්. කීයක් තියෙනවද? පට්ටම් 8ක් තියෙනවා. නේද? ආ. එතකොට පට්ටම් 8 සකස් කරන්න ඉස්සෙල්ලා උණ බඩ කෑල්ලක් තමයි ඕනේ. මොකක්ද ඕනේ? උණ බඩ කෑල්ල. උණ බඩ වලින් නෙමෙයි හදන්නේ. උණ බඩ වලින් ඉන්නේ. ඔව්. උණ බඩේ උන්න පාරයිනි දාලා තියෙනවා. උණ බඩේ පාරයිනි දාලා. උපාසක අම්ම කෙනෙක් යනවා උතනින්. කොහෙන්ද හැල්ලවත් බලයිද? උපාසක මහත්තයෙක් යනවා. වයිස් කෙනෙක් ටිකක්. ඔගදී හැරලවත් බලනවද? නෑ. මේ පොසොන් දවස. දැන් මොන පොඩි කෙනෙක් යනවා. පොඩි හිටියෙක් යනවා. දැන් මොකද මතක් වෙන්නේ මොන බඩේ දැකි ගම? විසක් කූඩුවක් හදන්න ඕනේ. නේද? මොකක්ද හදන්නේ? විසක් කූඩුවක්. දැන් විසක් කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මතකට ආවේ කොහේ තිබිලද? වෙසක් කූඩුවක් හදන්න ඕනේ කියලා මතකෙ තිබ්බේ කොහෙද? සිතේ. නේද? එහෙනම් සේප්පුව කොහෙද? සේප්පුව කොහෙද තිබ්බේ? සිතේ. ඒකට කියනවා මනෝමය කාය කියලා. ඒකට මොකද්ද කියන්නේ? බුදුහාමුදුරන්ගේ වචනේ මනෝමය මනෝකාය නෙමෙයි මනෝමය. මනෝමය කියන්නේ අර වෙනස් වෙනවා. මනෝ මනසං හදයන් පන්නරං විඥාන විඥානස්කන්ධ රජ්ජා වෙනස් වෙනවා.
එක විදිහේ තියෙන්නේ නැහැ. පිරිසිදු වෙන පැත්තත් එහෙමයි. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. එකක් එක එකට එක වෙනස්. හරි නේද? අන්නේ නම් කොහොමද මේ සේපුව කොහෙද තියෙන්නේ? නෑ සිදෙන්නේ. මනෝමය හා සිත වෙනස්. සිත කියන්නේ විඥාණයට. සිංහලෙන් කියනවා සිත කියලා. බුදුහාමුදුරුවෝ වචනේ කියනවා විඥාණය. විඥානස්කන්ධය මං කියන්නේ මනෝ, මනසං, හදයන්, අන්නරං, විඥාන, අවිඥානස්කන්ධා පංච. එහෙනම් සිත කියන්නේ සිංහලෙන්. නේද? එහෙනම් බුදුහාමුදුරුවෝ වචනේ මොකද්ද? විඥාණය. නේද? දැන් මොකක්ද ආවි උනපත කෑල්ල දැක්ක ගම? අර මතක සටහන ඇදලා ගත්තා. කොහෙද ගත්තේ? උනපතේ කියන මතකයක් ගත්තා. උනපතේ හඳුන ගත්තා. වෙසක් කූඩුව කියන මතකයක් ගත්තා. අටපට්ටමක් හදන්න ඕනි කියන තේරුම් ගත්තා. නේද? දැන් 32 කෑලි ඕනි. කෑලි කීයක් ඕනිද? 32ක් ඕනි. පට්ටක් මතක් හදනවා නම් කීයද ඕනි? 32ක් ඕනි. මේ 32 උණ බඩේ තියෙනවනේ. 32 උණ බඩේ තියෙනවනේ. නෑ නේද? දැන් එකක් හිතේ නේද ඒක? කෑලි කෑලි කූරු කරන්නේ කූරු වල තියෙන්නේ. සිත්ටි. නැත්නම් උණ බඩේ උණමටෙම නේද? දැන් කූරු කියන එක තියෙන්නේ හිතේ. අරමුණක්ද නැද්ද? අකූරු එකයි, කූරු දෙකයි, කූරු තුනයි, කූරු හතරයි. 32ට යනකොට ගණන් කරන්නේ සිතුවිලි 32ක් නේද? නැද්ද? එතන උණමටේ අතර තියෙන කූරු වෙන්න බෑ. නේද? එහෙනම් 32ක් හැටියට ගන්න සිතුවිලි 32ක්. නේද? ඔව්. අන්නේ සිතුවිලි 32 එකට කරාම කියනවා අටපට්ටම කියලා. එහෙම නෙමෙයිද? දැන් කල්පනා කරන්න ඕනේ. නැත්නම් කොහොමද අටපට්ටමක් කියන්නේ? අර මොනබටේ වෙන්නේ බැහැ. එහෙනම් සිතුවිලි නේද කියන්නේ අටපට්ටම කියලා. එහෙනම් අටපට්ටම කියන්නේ සිතුවිල්ලක් නේද? හැබැයි එළියෙන් හැදුවේ කූඩුවක්. මොනවද ඕනේ? උණබට ඕනේ උනා. නේද? වෙන මොනවද ඕනේ කූරු හදන්න? කොළ ඕනේ උනා. වෙන මොනවද ඕනේ? පාප ඕනේ උනා. පාප හදන්න මොනවද ඕනේ? වතුර ඕනේ උනා. වතුර උන් වතුර ඕනේ උනා. එහෙම නැත්නම් බාහිරින් තව වෙදිනවා. වාතයත් ඕනේ නෝ නේද? ඔව්. සුවඳ ආවද නැද්ද නැහැද? එහෙනම් වාතය එන්න. තියෙනව නේද? එහෙනම් මොනවද වෙසක් කුඩු හදන්න ඕනි උනේ? අර තද ස්වභාවයෙන් තියෙන උණබට, වැගිරෙන ස්වභාවයෙන් තියෙන ජලය, උණුසුම් ස්වභාවය, වාතයත් ඕනි උනාද නැද්ද? ඕනාද නැද්ද? වෙන මොනවද ඕනි උනේ? කොහොමද පාසකම් වල දෙන්න කියන්නේ? අර පිටපස්සේ ඉන්නයි නිදා ගන්න මොනවද ඕනි වෙන්නේ? මොනවද ඕනි උනේ? උණබට ඕනි උනා තද ස්වභාවයෙන් තියෙනවා. පාප ඕනි උනා, වතුර ඕනි උනා වැගිරෙන ස්වභාවයෙන් තියෙනවා. උණුසුම ඕනි උනා. නැත්නම් පාප හරි කැදෙන්නේ? එළවලු හරියන්නේ නැහැ. වාතයත් ඕන උනා ගඳ සුවඳාව නේද? පාප වල සුවඳ, උණබට වල සුවඳ. නේද? අර කොළවල සුවඳ කොහොම ආව නේද නැහැද? එකට එක වෙනස් නේද? හැබැයි සුවඳම තමයි. හරිනේ? දැන් වෙන මොනවද ඕනි මොනේ? ඉඩක් ඕනි. මොනවද තව ඕනි? ඉඩක් ඕනි. ආයුන විඥානයක් ඕනි, සිතක් ඕනි. සිතට මම කිව්ව විඥානිය කියලා. එහෙනම් මොනවද වෙසක් කුඩු හදන්න ඕනි? තද ස්වභාවයෙන් තියෙන දේවල්, වැගිරෙන ස්වභාවයෙන් තියෙන පාප,
ජලය උණුසුම ඕනි වාතය ඕනි ඉඩක් ඕනි ඒ වගේම විඥානයක් ඕනි ඒකට කියනවා හයක් ඕනි කියලා කැමැත්ත ප්‍රකාශ කරන හයක් ඕනි මේ කැමැත්තෙන්ම බැඳිනව නම් ඔය හයටම ඒකට කියනවා ධාතු කියලා මොකද කියන්නේ ධාතු කැමැත්තෙන් ඔය හයම එකතු වෙනවා නම් කියලා ධාතු ධාතු හැදෙන්නේ මෙන්න මෙහිම ධාතු හැදෙන විදිය තේරුම් ගන්න ඕනේ කොහොමද ධාතු හැදෙන්නේ විසක් කූඩුවක් හදන්න ඕනි කියලා තමන්ගේ සිතින් බැඳෙන්න ඕනි ඒකට විසක් කූඩුවක් හදන්න ඕනි කියලා බැඳෙන්න ඕනි ඒ බැඳුනාම කියනවා ධාතු කියලා ඇහෙන් දැක්කනම් ඇහි ධාතු කනින් දැක්කනම් කනි ධාතු නාසයෙන් ගත්තනම් නාසී ධාතු දිවෙන් ගත්තනම් දිවේ ධාතු ධාතු කියන්නේ බැඳීමට බැඳීමට කියනවා කැමැත්තෙන්ම බැඳෙනවා කියලා බැඳීමට කියනවා කැමැත්තෙන් නැතුව බැඳෙන්න පුළුවන් දාර පාරයි දින්න උණ බඩේට දැන් රසීය ගියා ආච්චි ගියා බැඳුනද පොඩි එකිනා ගියා බැඳුනා නේද පොඩි එකිනා ගියා බැඳුනා බැඳුනා නම් ඒකට කියනවා කැමැත්තෙන්මයි බැඳුනේ අකමැත්තෙන් බැඳෙන්න පුළුවන්ද පුළුවන් අකමැත්තෙන් බැඳෙන්න පුළුවන් කොහොමද අකමැත්තෙන් බැඳෙන්නේ තරහයි අපෝ මේ උන බඩේ නිමිත වුණු මිනිහ කොහෙද මේක වැඩන්නේ අන්න අකමැත්තෙන් බැඳුනා අකමැත්තක් ආව ඒකට බැඳෙන්න නෑ කියන හිතන්න බෑ අකමැත්ත ආපු අරමුණට බැඳෙන්න නෑ කියන හිතන්න බෑ නේද එහෙනම් කැමැත්තට බැඳීමක් වුණා අර උන බඩේ දකින්න නේද ආයි ඔබට දුන්නොත් එහෙම පොල් කූරු ටික පොල් කූරු වලට අකමැති උණ බටේට කැමති. ඇයි උණ බටේ කැඩෙන්නේ නැති වෙන්න හදන්න පුළුවන්. පොල් කූරු අයියෝ කැඩෙනවනේ. කැඩුනොත් එහෙම මගේ මහන්සි අපරාධේ. නේද? පොල් කූරු වලින් හැදුවොත් කැඩෙනවා. ඒක අපරාධනේ. නේද? අර උණ බට වලින් හැදුවොත් හොඳයි. එහෙනම් මොනවද ආවේකට ඇහෙන් දැකලා බැඳිලා කණෙන් ඇහලා බැඳිලා නාසයෙන් ගඳ සුවඳ දැනිලා බැඳිලා දිවට රස දැනිලා බැඳිලා නේද? ඕ ක්‍රියාවට පොට්ටක්ව පහස දැනිලා බැඳිලා මනසට අරමුණු වෙනිලා බැඳිලා අන්න එකට කියනවා කැමැත්තට බැඳීම කැමැත්තට බැඳීම බැඳීමට බුදුහාමුදුරුවෝ වචනයෙන් කියනවා පටි ඉනට බඳින්නේ මොනවද උපාසකම්මල පටි අර පොලිස් ගියේ ඉන්න අය මොනවද දාන්නේ? පටි. අරු පටි ගන්නවා නේද? ඔව්. අර උළුවේ සීයල බඳින්නේ ජටාව ඇලියට පටි. ගැටයක් ගන්නවා නේද ජටාවේ? ඔව්. එතකොට මේ දරමිටිය බඳින්නේ මොකෙන්ද? පටියෙන්. නේද? ඒ බැඳීමද කියනවා පටි. කැමැත්තට කියනවා ඉච්ඡ කියලා. කැමැත්තට කියනවා ඉච්ඡ කියලා. පාටි ඉච්ච උණ බටුව දැක්කම මම මොකද උනේ පාටි ඉච්ච උනා එනම් බුදුහාමුදුරුවන්ගේ වචනේ පොඩ්ඩක් තේරුම් ගන්න වෙනවා නේද යෝ යමේ පටිච්ච උනා කවුරු හරි කෙනේ උණ බටේ දැක්ක ගම පටිච්ච උනා කවුරු හරි කෙනේ පිට්ටු දැකපු ගම පටිච්ච උනා කවුරු හරි කෙනේ රත්තරන් ටික දැක්ක ගම පටිච්ච උනා කවුරු හරි කෙනෙක් අල්ලපු ගෙදර දැක්ක අර දේ ප්‍රියමනාපතේ දැක්ක ගම පටිච්ච වෙලා එනම් හොරගම් කරන්නේ හොරගම් කරන්න මොකද්ද වෙන්න ඕනි පටිච්ච වෙන්න ඕනි ප්‍රියා ප්‍රිය අතර මනින්න නම් පටිච්ච වෙන්න ඕනි දේශයක් ඇති කරගන්න නම් පටිච්ච වෙන්න එහෙනම් පටිච්ච කියන එකේ තේරුම මොකද්ද එන්නේ පිටිපස්සේ මට හෙන්නේ තමන්ගේ හිතේ කැමැත්තක් ඇවිල්ලා ඇලෙන්න බැඳීම පටිච්ච තමන්ගේ හිතේ කැමැත්තක් ඇවිල්ලා ගැටෙන්න බැඳීම පටිච්ච
ඒ දෙක අතර ඒ වෙලාවෙම මනිනවා පටිච්ච පටිච්ච කැමැත්තෙන් බැඳුනොත් එකතු කරනවා රාගය එකතු කරනවා ද්වේෂය එකතු කරනවා මෝහය නේද ඒකට කියනවා සං කියලා එකතු කරනවාට කියනවා සං කියලා එතකොට සං උපදිනවා හිතේ මොකද උපදින්නේ සං එකතු කරන්න කැමැත්තට බැඳිලා උපදිනවා හිතේ කොහොමද කැමැත්තට බැඳිලා එකතු කරන්න උපදිනවා සිතේ කැමැත්තෙන් ගැටිලා එකතු කරන්න උපදිනවා සිතේ කැමැත්තෙන් මැනලා එකතු කරන්න උපදිනවා සිතේ ඒකට කියනවා පටිච්ච සම්උත්පාද වෙනවා කියලා උදාහරණ වචනෙන් කියනවා පටි ඉච්ඡ සං කියන්නේ එකතු කරනවා උත්පාද උපදිනවා හිතේ අන්න පටිච්ච සමුප්පාද කියන එක තේරුණාද දැන් පිටු ටික දැකලා ඇහැට රූපයෙන් මනසින් හඳුනාගෙන ඒකට කැමැත්තෙන් බැඳුනොත් පටිච්ච සම්උත්පාද සංකියන් එකතු කරන්න කිරුට එකතු කරන්න අකුසලයේ එකතු කරන්න හිතේ කැමැත්තක් උපදිනවා බැඳිලා ඒක තේරුණාද එහෙනම් පටිච්ච සමුප්පාදයේ කියන එක තේරුන්නේ නැති අය මට අතුරුසන්න මොකද ආයි පැහැදිලි කරනවා තේරුන්නේ නැත්තම් එහෙනම් පටිච්ච සමුප්පාදයේ කිව්වාම වචනේ කරට ඇහුණාම දැන් ওই වචන ටික බෙදන්න ඕනි එහෙමනේ වෙන්නේ වචනේ කනට ඇහිච්ච ගමන් දැන් ඕගොල්ලෝ පටි බුදුහාමුදුරුවෝ දේශනා කළේ අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදයේ කිව්වේ මොකටද එහෙනම් අවිජ්ජා මූල පටිච්ච සමුප්පාදයේ දැන් දන්නව නේද තව උදාහරණයක් ගමු එහෙම කියන්න බෑනේ දන්නවා කියන එක පාඩම තීරණයක් දෙන්නෝ නැති අයත් දෙන්නෝ නේද අපි හිතමුකෝ පාර යනකොට ලස්සන මල් ගහක් දැකීම මොන මල් වලද ඕගොල්ලෝ කැමති දැන් ආච්චිලා කැමති මල් තියෙනවා ඔය කිව්වට අනේ පිච්ච මල් තියෙනවා නම් කොච්චර වටිනවද කියනවනේ ඕ හැබැයි වෙන මොනවාරි කැත මලක් තිබ්බොත් කොහොමද කැමති කැත මලද පිච්ච මලද එහෙනම් ඔක්කොම කැමති එහෙනම් ඇඟද කැමති හිතද නේද? ඔව්. අර සිත රාගයෙන් බැඳුන කැතයි නේද? හිත රාගයෙන් බැඳුන මොකක් සිත කැතයි. ද්වේෂයෙන් ගැටුන අර අකමැති මලට ගැටුන කැතයි නේද හිත ඉල්ලනවට? කැතයි. මම ඒ දෙක අතර මනින එක කැතයි නේද? ඇයි කැතයි කියන්නේ? කිලුම් වෙනවා. ඕක බුදුහාමුදුරන්ට තියන්නේ ඕනි කැත බල බල ඉඳලා හරියන්නේ නෑනේ. ඒක හැදිලා තියෙන්නේ යාගේ සූත්‍රූපය අනුව. අර හටපට්ටම හැදුවේ යාගේ සිතේ ස්වභාවය අනුව, තරුව හැදුවේ යාගේ සිතේ ස්වභාවය අනුව නේද? නෙළුම් මල හැදුවේ යාගේ සිතේ ස්වභාවය අනුව. ඕවට ලස්සන කැත කියන්න යන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? හිත කැත වෙනවා. හිත මොකද්ද වෙන්නේ? කැත වෙනවා. අන්න ඒකට කියනවා බාලය වැසුරු කරනවා කියලා. පඬිතුයෝ දැසුරු කරේ බාලයෝද? එහෙනම් අර මල් මල මලේද කැත තියෙන්නේ හිතේද? එහෙනම් ඔය මල හැදුනේ තද ස්වභාවයෙන් තියෙන දේවල්, වැగిරෙන ස්වභාවයෙන් තියෙන දේවල්, උණුසුම් ස්වභාවයෙන් තියෙන දේවල්, වාතය අවකාශය සහ විඥානය නිසායි මලක් හැදුනේ. අර විසක් කූඩුව හැදුවා වගේමයි. අඩපට්ටම හැදුනා වගේමයි. දැන් මේ ගේ හැදුනේ කොහමද? ඒත් එහෙමමයි. වෙන ක්‍රමයකට මේ ගේ හැදෙන්න තියෙනවා මට කියන්නකෝ. ගඩොල් තද ස්වභාවයෙන් තියෙන ජලය ගත්තා, උණුසුම ගත්තා, වාතය ගත්තා ඉඩක් ගත්ත විඥානයෙන් හැදුවා. වෙන ක්‍රමයක් තියෙනවද කියන්න බලන්න. නෑ.
අන්න එහෙමනම් සම් එකතු කරගෙන හදලා තියෙන්නේ මොනවා එකතු කරගෙනද සම් එකතු කරගෙන හැදුවට කියනවා සංකක කිලුට එකතු කරගෙන හැදුවට කියනවා සංකක සං කියන්නේ එකතු කරනවා ලෝභය එකතු කරා ද්වේෂය එකතු කරා මෝහය එකතු කරගෙන හැදුවට කියනවා සංකත සංකතයක් හැදුවේ කොහොමද පඨවි ධාතු කැමැත්තෙන්ම බැඳිලා ආපෝ ධාතු කැමැත්තෙන්ම බැඳිලා තේජෝ ධාතු කැමැත්තෙන්ම බැඳිලා වායෝ ධාතු කැමැත්තෙන්ම බැඳිලා අවකාශ ධාතු කැමැත්තෙන්ම බැඳිලා විඥාන ධාතු ච ධාතු ධාතු හයක් බැඳෙන වෙලාවට ධාතු හයක් සකස් වෙනවා ගැටෙන වෙලාවට ධාතු හයක් සකස් වෙනවා මනින වෙලාවට ධාතු හය ධාතු කිව්වෙ මොකක්ද එතකොට කැමැත්තෙන්ම බැඳීමට කියනවා ධාතු ඒ කියන්නේ පටිච්ච සම්උත්පාද වීමට කියනවා ධාතු ගතියක් හැටියට රාගයෙන් නම් රාග ගතිය හැටියට මනෝමය කායය අන්නාර සේපුරේ තැන්පත් වෙනවා අරහෙන්න දේශගතිය හැටියට මනෝමය කාය අර සේපුවේ දැන් සේපුව කියනකොට මතකෙ ඉන්නයි ඈ සේපුවක් නෙමෙයි මනෝමය කායයට කියන ඔබට තේරෙන වචනයක් මං ගත්තේ ඔබට මතකෙ ඉන්න වචනයක් ගත්තේ සේපුව කියලා. ඇයි ඔබේ වටිනාම දේ කොහෙද දාන්නේ? සේපුවේ. හරොත් පේන්නද? නෑ. අන්නේ කියන මනෝමය කාය කියලා. ඒ මනෝමය කායක තනියෙන් බෑ විඥානිය ඕනි චිත්තද කාය චිත්තද කාය කිලුට කරගෙන ඒක තැන්පත් කරගන්න ඒකයි චිත්තද කාය විඥානිය කියන්නේ එහෙනම් කොහොමද ඔබ එකතු කරනවා නම් එකතු කරගන්නේ බාල සමාගම කැමැත්තෙන්ම බැඳිලා අර පටවි ධාතු පටවි වලට කැමැත්තෙන්ම බැඳිලා ආපෝ වලට කැමති ආපෝ වලට කොහොමද කැමැත්තෙන් බැඳෙන්නේ ඔන්න බලමු වතුර වීදුරුවක් තියෙනවා ස්ප්‍රයිට් වීදුරුවක් තියෙනවා කොහොමද කැමති වතුර වීදුරුවක් තියෙනවා ස්ප්‍රයිට් වීදුරුවක් තියෙනවා දෙකම ආපෝද නැද්ද වැගිරෙන ස්වභාවයෙන් තියෙන දෙකක්ද නැද්ද ආ වැඩිපුරම ගන්නෙ කවුද බලමු කොහොමද ගන්නෙ කියලා නිකන් ඔබෙන් අහලා බලන්න මට උත්තර එපා උත්තරේපා ඇල්ලතුර වීදුරුවද බොන්නේ වැඩිපුර අර ස්ප්‍රයිට් වීදුරුවද කියලා බලමු ස්ප්‍රයිට් වීදුරුව නේද ඇයි ඇල්ලතුර වීදුරුවට තරහයි ස්ප්‍රයිට් වීදුරුවට මනාපයි නැත්නම් කොහොමද මේ දෙක අතර මැන්න නේද ඒකේ ස්ප්‍රයිට් එක දෙන්නේ අන්න මෝහය මෝඩ තමයි මෝඩකම කිව්වේ ඒකයි. ඇයි? දැන් වතුර කියන්නේ ආපෝ. ස්ප්‍රයිට් කියන්නේ ආපෝ. ඔතන හතරම තියෙනවා නේද? පඨවි ආපෝ තේජෝ වායෝ හතරම තියෙනවා. දැන් හිත විඥාන ධාතුවක් වුණා. අවකාශයක් ධාතුවක් වුණා. පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව අවකාශ ධාතුව තුල කැමැත්තක් ඇති වෙලා ස්ප්‍රයිට් කිව්වා. අහනත්තක් ඇති වෙලා වතුර බිව්වේ නෑ මෝහේ මැන්න තුන වුණාද නැද්ද අන්න ඒකද කියනවා සංකතං සංකතයක් වෙන්න කියලා එහෙනම් ඔබ මලක් දකින වෙලාවට මොකද වෙන්නේ එහෙනම් අර මල දැක්කහම සංකතයක් හදනවා නේද හැබැයි සංකත කියන්නේ මේ සං කියන්නේ රාගය එකතු කරලා කැමැත්ත ප්‍රකාශ කිරීම. ද්වේෂය එකතු කරලා කැමැත්ත ප්‍රකාශ කිරීම. මෝහය එකතු කරලා කැමැත්ත ප්‍රකාශ කිරීමට බැඳීමට ගැටීමට මැනීමට ඔකටම කියනවා සං. ඒක මේ වෙලාවේ සිටේ ඇති වෙන්නේ ඇහැට රූප දකින්නකොට, කනට ශබ්ද ඇහෙනකොට, නාසයට ගඳ සුවඳ දැනෙනකොට, දිවට රස දැනෙනකොට, මනසට අරමුණු වෙනකොට එහෙම වෙනවා. දැන් ඔළුවනම් නිදිමත එන්නේ. එහෙම නේද? කැපුරු වැඩිද? නැහැ නේද? දන්නයි ඔළුව හැංගුවට කරන්නේ නැහැ. දන්න ඇතිය ඉන්නා.
බයිසිකල් පදින්න දන්න අයට කියන්නේ අමාරුද බයිසිකලේ පදින්න කියලා හෙමුවත් කියනවාද අමාරුයි කියලා කියන්නේ හැබැයි බයිසිකලේ කවදාවත් වැදුනේ දෙයක් කියලා කියනවා අමාරුයි වගේ පොඩ්ඩක් ටිකක් නම් පුළුවන් ටිකක් නම් නැහැ එහෙනම් බාගෙට පදින්න බෑනේ බයිසිකලේ බාගෙට නගින්න පුළුවන්ද බයිසිකලේ බෑ එහෙනම් එක කකුලක් උඩ එක කකුලක් පහළ කියන්න යන්න බෑනේ ගම නේද එහෙනම් තේරුම් නැති විචය අතුසන්නු අයි කියනවා ඔය හැරි තේරුම් නැති තැනක් කියනවනම් මට කියන්න බාලයෝ කියන එක අඳුර ගන්න ඕනේ කොහෙද බාලයෝ ඇති වෙන්නේ සිටි ඇහැට රූප දකින්නකොට බාලයෝ ඇතුළු කරොත් සතර අපාගත වෙනවා එහෙනම් සතර අපාගත වෙනවා කියන්නේ මොකද්ද ඔබ ළඟ ඉන්න ඔය වේයෝ ඕමි මදුරෝ පත්තෑයෝ එවගේම මොනවද ඉන්නේ කෝඳුරෝ ඔය මස්වල ඉන්නේ පානුමෝ ඔය එවගේම පළතුරු වල ඉන්නේ පානුමෝ එවගේම ඔබ මැරුණාම ඔබ ඇඟේ දාන්නේ පානුමෝ එවගේ හරි හතර පහ කියන්නේ ඔබ ඇඟේ තුන ඔබ ඇඟේ තියෙන එහෙමයි ආතන කපල බලන්න කියලා. ඉන්නවා. අලුතේ නාව නෙමෙයි ඉන්නවා. එහෙනම් ඒක තමයි සතර අපාය කියන්නේ. එම සංසේදද? විත්‍රවලු. දලාපුජන මහපුසකේ. ඕපපාතිකන අර ප්‍රේතී ඌතේක් වෙනවා. අන්න අර මොනවද? අර කැත සිතුවිලි භාවිතා කරනවා බාල සිතුවිලි කියන්නේ මොනවද කැත සිතුවිලි කිලුණු වෙන සිතුවිලි මොනවද ප්‍රියදීට ඇලෙන කැත සිතුවිලි බාල සිතුවිලි එතකොට බාල වැඩ තමයි කරන්නේ පහත් වැඩ ගහනවා බනිනවා රවනවා ගොරවනවා හිංගි හිංසා අසාධාරණකම් කරනවා හිංසා කරන්නේ ඇඟට හිංගි හිතේ. ඔකව දිව්‍යම කාපිය. අතක් පයක් කැලියක්. මේ රට කාපු ඕකට හොඳක් සිද්ධ වෙන්න ඉපා. අපේ රට කෑව වික. දැන් මොනවද ඉන්නේ බාලයෝ කියලා දන්නේ නැහැ. බාලයෝ කියලා දන්නේ නැහැ. ඔතනදි තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු වලින් විඥාන ධාතුවක් අරගෙන අම්ම වීර්යයක් හදනවා සතර අපාය. වෛරේ අර ධර්මාසූරය තුන 84000 වේර විහාර බැඳකට වැඩක් නැහැ අසුරුකලේ මොනවද බාලයෝ අන්න තදි පිපුරේ කුණා. අසද්දුස දානෙ දුන්න මල්ලිකා දේවිය බුදුහාමුදුරන්ට හැමදාම දාන දුන්නට වැඩක් වුන්නේ සතර අපාගත වුණා. බුදුහාමුදුරන්ට හැමදාම දාන දීලා ඇයි බාලයෝ අසුරුකලු නිසා එහෙනම් බාලයෝ දැන් දන්නවද මොකද ප්‍රතිඵලය කියලා? සෙම කුපිත වෙනවා, පිට කුපිත වෙනවා, වාතය කුපිත වෙනවා. අනේ වාඩි වෙලාවක් තියෙන බෑනේ කොන්ද රිදෙනවා. ඇයි හේතුව? ඒක තමයි හේතුව. හේතු තුනයි. තේසං හේතුන් තථාගතෝ වාග තේසං චයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමන දැන් ටිකක් උදේ ඉඳලා අහගෙන ඉන්න පොඩ්ඩක් මම මේ එක කියුවා ඉතින් පොඩ්ඩක් යමුරට යන්න තෝරු දැනගන්න තෝරු මොකද මේ වෙලාවේ බාලයෝන්ගෙන් වෙන් වෙන්න ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කිව්වා බාලයෝන්ගෙන් වෙන් වෙන ක්‍රමයක් කිව්වා බාලයෝන්ගෙන් වෙන් වෙන්න නම් නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් කමටහන් වැඩුවොත් පමණ පඬිතුයෝ ඇසුරු කරන්නේ නිවැරදි වෙන්න ඕනේ ගහක් කපන්න පුළුවන්ද එළවලු කපන පිහියෙන් බෑ ගහක් කපන්න පුළුවන්ද පොරමින් පුළුවන් නම් ඒක කපන්න ඕනේ එළවලු කපන පිහිය අරගෙන හරියන්නේ නෑ එහෙමනම් ගහක් පොදු උදුරන්න පුළුවන්ද පිහියෙන්
කැත්ති නගුලි ලොකු ගහක් උදුල්ලන්න නම් අලවම් ගෙන් පුළුවන්ද උදැල්ලෙන් පුළුවන්ද පුළුවන් ලොකු ගහක් උදුල්ලන්න බැ උදැල්ලෙන් පොරොවි අලවම් ගි එකපාරට උදුල්ලනවා නම් ඒකට ගැළපෙන දේ තෝරගන්න ඕන නේද ඒක ගැළපෙන දේ තෝරගන්න ඕන මොකද්ද එක පාටම ගලවනවා නම් දැන් මේ ගහක් ගලවනවා නම් පටලියාකෝ තේජෝ වායෝ ගලවනවා නම් ගහ ගලවනවා නම් බැකෝ එකක් නේද ගන්නෙ මොකද්ද ගන්නෙ බැකෝ එකක් බැකෝ එක මතක් වෙන්නේ නැති කෙනාට මොකද්ද මතක් වෙන්නේ අලවංගුව උදැල්ල නේද එයා ටිකක් ප්‍රමාද වෙනවා කියලා නේද ඒකනම් පුළුවන් ටිකක් ප්‍රමාද වෙනවා නේද ඔව් හැබැයි බැකෝ එක මතක් වෙච්ච කෙනා මොකද කරන්නේ කපන්නම බැකෝ එක භාවිතයට ගන්නවා අන්නේම වගේ මේ මම මේ බණ කියනකොට බුදුහාමුදුරුවෝ බණ කියනකොට නිවැරදිදී භාවිතා කරන්නේ නැති වුණොත් කල්යනවා නිවැරදිදී අහගෙන ඉඳලා භාවිතා කළොත් මේ මොහොතේ උදුරනවා මේ මොහොතේම උදුරනවා අන්නේම නන්ද බාලය දන්නවද මේ මොහොතේ ඇයෙන් රූප දෙකීම හිඳ ප්‍රිය බවක් ඇති වෙලා ඒක දිගේ රෝද ගහනවා නම් බාලය සිදු කරනවා අප්‍රිය දේට ගැටිලා ඒක දිගේ රෝද ගහනවා නම් බාලය සිදු කරනවා ප්‍රියම් ප්‍රියාකර මැනලා කටයුතු කරනවා නම් බාලය උදාහරණයක් ගමුද අවසාන උදාහරණය බාලය පිළිබඳව කියන්න අපි හිතමුකෝ අපි හිතමුකෝ මොකක් හරි කෝටුවක් වැදිලා මොකක් හරි කෝටුවක් වැදිලා ඔබට තුවාලයක් වෙනවා කෝටුවක් වැදිලා තුවාලයක් වෙනවා හරි ආරී හරිනේ පාරදීප කෝටුවක් වැදිලා තුවාල වුණා දැන් කාත් එක තරහ වෙනවා කාත් එක්කද දැන් තරහ වෙන්නේ ඒ වගේම තව එක්කෙනෙක් යනවා පාර යනකොට එයා කෝටුවකින් ගැහුවා දැන් කාත් එක්කද තරහ වෙන්නේ ඔන්න අපි බලමු එක්කෙනෙක් පාර යනකොට ලී කෑල්ලකින් ගැහුවා ඉන්න තුවාල වුණා තව කෙනෙක් ඒ පාරම යනකොට කෝටුවක් වැදින්න ඉන්න තුවාලුණා දැන් කාටද බලන්නේ ඔය දෙන්නගෙන් කාටද බලන්නේ අපි පළවෙනි එක ගමු නේද ඔන්න දැන් කෝටු කෑල්ල වැදිලා කවුරුත් දැන්නේ දැම්මනේ දැන් කාත් එක්කද තරහ වෙන්නේ කතා කරන්න ඕන ඔබට තියෙන ප්‍රායෝගික ගැටලු මේ කාත් එක්කද තරහ වෙන්නේ තරහ කෙලවද නැද්ද තරහින් නැති ඇතු උසලු වර්තමාන මොහොතේ මේ මොහොතේ මේ මොහොතේ තරහ ඒ විතරයි. Taman keri innena neida? Man maha modek wage pottek wage liya man aha balange hindai me inne. Neida? O. Den mama kiyala gatte mokakda? Den ya mama kiyala gatte mokakda? Angada hitada? එයා දැන් මම ආක බලාගෙන ගියා කිව්වේ ඇඟද හිතද ඇත්ත මේ ඔබට වෙනදකට සිද්ධිය මේ කියන්නේ දැන් ගහගත්ත දෙය නෙමෙයි වෙනද වෙන්නේ කොහොමද ඔබ ඇඟ නේද ගන්නෙ මම ආක බලාගෙන ගියා කියලා ඇඟ නේද ගන්නෙ නේද ඔව් අපි බලමු දැන් උපාලි කියලා කෙනෙක් ඉන්නවා එයාත් පාර යනවා හරිනේ උපාලී කෝටුව හම්බ වෙන්න ඉස්සෙල්ලා මා මැරෙනවා ඒ කෝටුව ළඟට යන්න ඉස්සෙල්ලා මැරෙනවා හරිනේ දැන් ওই කෝටුවෙන්ම ඒ උපාලිට ගහනවා උපාලී කියයිද දැන් මොනවද උපාලී කියයිද දැන් මට ගහනවෝ අම්මෝ මාව බේරගන්නවෝ කියලා කෑ ගහයිද
ඇයි ගහගන්නේ නැත්තේ? හැබැයි ගැහුවා. තුවාලත් තුනක්. හැබැයි එහෙම දැන් කියන්නේ. උපාලිටත් ගැහුවා. තුවාලත් තුනක්. දැන් මොකුත් කියන්නේ නැහැ. හිතන්නේ නැහැ. ඇයි? තුවාලේ කොහෙද තියෙන්නේ හිනා? දැන් ඉස්සෙල්ල කියේ ඔබ කපුල තුවාල වුණා ලේන දැන් නඩනවා වේදනාවෙන් නඩනවා දෙන්නටම එකම එකද එකම පඩවි ආපෝ තේජු වායු දෙන්නෙක් වුණාට විඥාන දෙකක් වුණාට දැන් උපාලිගේ විඥානය තියෙනවද තියෙනවද නෑ විඥානේ අතුරුදහන් විඥානේ එතනින් ඉවරයි ආය අලුතින්ම විඥානය තමයි කොහේ හරි පැලෙන්නේ එහෙනම් මේ තුවාල වුණා කියන්නේ කවුද මේ? සිතට කියන විඥානය කියන්නේ. ඇයි එහෙම කියන්නේ? ඔන්න උදාහරණයක් මම අවසාන උදාහරණයක් ගන්න. අන්නර විසක් ඌරුව හැදුවා. හැදුවානේ අලවලා, ඔක්කොම කරලා, රැලි කරලා, හරිද? හදලා තියෙන්නේ. හරිද? හරිනේ? ඊට පස්සේ දැන් මූකට ඉදිබන්දමක් පත්තු කරන්න ගියාම කූඩුව ගිලි ගන්නවා. දැන් මොකද හිතට වෙන්නේ? හිතට මොකද වෙන්නේ? ද්වේෂය. ඉතින් ද්වේෂය කඩගත්ත කියලා අපිට නිවිද? හිත ගිලුටු වෙනව නේද? එහෙනම් මොකද කරන්නේ? වහාම හිතෙන්ට පරම මෙත්තාව වදුරන්න ඕනි මරණානුස්සතිය වඩන්න ඕනි එයාපු අරමුණ එන වේගය ආවේගය චිත්තාවේගය ආවේයි අර පාරයි දිප උන වැඩිට මොකටද ආවේ පාරයි දිප උන බඩේද ඇලිලා නිසා උන බඩේ තමන්ගේ ප්‍රියමනාප රූපයේ ගොඩනැගීමට ප්‍රියමනාපසේ ඇලෙන නිසා ඒ ප්‍රියමනාපසේ වෙන්නේ පණ්ඩරම් වුණා. දැන් මොකද උනේ? ප්‍රියසේ තිබ්බද නිසා කූරුව. ඇවිල්ුණා නේද? කැමැත්තසේ තිබුණද ප්‍රියමනාප බව? ඕන ඕකම තමයි ඔබ වයසට යනවා කියන්නේ. ඒකට කැමති නෑ නේද? දැන් තුන් ළමයි කවුරු හරි බලන්න ඉසකේ ඉදෙනවට කැමතිද කියන්නේ? ඔබ කැමති නේ? ආ, ඒ වුණාට වැඩේ වෙනව නේද? කැමති තුනාට වැඩක් නැහැ, වැඩේ වෙනව නේද? අන්න ඒකයි පණ්ඩරන් කියන්නේ. එහෙමනම් වැඩක් නැති අරමුණු භාවිතා කළොත් වැඩක් තියෙයිද? ඒ වෙලාවට ඉන වැඩක් නැති කැද අරමුණු භාවිතා කළොත් වැඩක් තියෙයිද? කු ගියාගේ සංකූලෝ මම ඔබලගේ ගහන්නේ ඈ අර විසංකූලව ගිනි ගන්න වෙලාවට ඉන කැද සිත භාවිතා කරාට වැඩක් තියෙයිද? එහෙනම් උපාලිට දැන් ඒක වෙයිද? ඇයි? වැඩකාරයා නැහැ. වැඩකාරයා කවුද එතකොට? සිත. කැත සිත. නේද? එහෙනම් මේ කැත සිත ඔබ භාවිතා කරන හින්දා නේද සල්ලි වෙලම් කරලා නැකත හදන්නේ? නැකත කියන්නේ මොකක්ද? කැත නැහැ. නැහැ. කැත. මොනවද? කැත නැති මොනවද? අර උදේ පාන්දර 6:31ට සුබ මොහොත කොහෙද තියෙන්නේ? ඔරලෝසුවේ
නැකතක් ඕනේ. හයි 31ක් ඕනේ. රාගය අස් කරන්න අර හයි 31ක් ඕනේ. දේශය අස් කර ගන්න හිත නේද කැත නැති සිත. මෝහය අස් කරන මොහොත නේද කැත නැති සිත. රාගය අස් කරන මොහොත නේද කැත නැති සිත. එහෙනම් නැකත් බැලුවා නේද මේ ඉස්සෙල්ලා. එහෙනම් නැකත කියන එක අර පටිච්ච සම්උප්පාද කියන එක ඇතුළේ බෙදලා බැලුවේ නෑ නේද? මං කියලා දුන්නා පටි කියන්නේ මොකද්ද කියලා, ඉච්ඡ කියන්නේ මොකද්ද කියලා, සං කියන්නේ මොකද්ද කියලා, උත්පාද වෙන්නේ බාලසිකක් බව මං පෙන්නුවා. පෙන්වද නේද? එහෙනම් මම නිකන් වචන කතා කරලේ නේ. නේද? අත්තේ කිව්වා, ධම්මේ කිව්වා, නිරුක්තිය කිව්වා. පටිබාන පටි ලිහල පෙන්නුවම අත්ත ධම්ම නිරුක්ති පටිබාන ලිහල පෙන්නුවම මම ඉස්සෙල්ල කිව්වනේ මේ එක තමයි මේ ධර්මයේ කියලා සිව්පිලිසින් ධ්‍යාපත් වූ ධමයක් කියලා කිව්ව නේද මොනවා ලියන පෙන්නුවා එහෙනම් නැකත කියන එක මොකද්ද බාහිර තියෙන දෙයක්ද එහෙනම් ඔබට බාහිරයි කැත නැති වෙන්න ඕනේ මොකද්ද ධර්මාසෝමරයතුමාට නැකත තිබ්බද? මල්ලිකා දේවීට නැකත තිබ්බද? කැත හින්දා නේද සතර අපායට උනේ? නැකත නම් අරහත් වෙනවා. එහෙනම් නැකත කියන්නේ මොකටද? අරහතුන් වහන්සේට. ප්‍රභාස්වරයි. වෙන කිසි කෙනෙකුට නැකතක් නෑ. එතනින් මම නැකත් බලන්න එපා කිව්වා නෙමෙයි ඈ. ඒ හැමදෙරම හරි වෙන්නේ නෙමෙයි. අපි නැකත් බලන එකටත් දොස් කියවනේ. මම එහෙම එකක් කිව්වද? නෑ නෑ බාර ගන්න එපා හින් දේවල්. එහෙම දේවල් නෙමෙයි මම කිව්වේ. මම කිව්වේ මේ නිවන් දකින්න මග. මග බල ලබන මග ගැන. ඒක කොහෙද ලබන්නේ එළියෙන්ද? එහෙනම් නැකතද ඔබේ සිත කැතද බලන්න රස බලනවා නම් රාගී රස බලනවා නම් රහතෝ දේසී රස බලනවා නම් රහතෝ මෝහී රස බලනවා නම් රහතෝ ඒක විරුද්ධ දෙයක්ද අරහතෝ එතකොට හිතේ සම්ම එකතු කරනවාද නෑ සම්මා එතකොට රාග මුල දේස මුල මෝහ මුල කියන සානේ උදුරලා යනවා නේද සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කිව්වේ නැකත අරහතත් එතන නිකන් කියන එකක් නෙමෙයි ඔබ ඔක අත්තනානත්තේ ධම්මනානත්තේ නිරුක්තිනානත්තේ පරිසම්මිදානානත්තේ ඒ එහෙමනම් රාගයක් කෙනකොට දැන් අර වෙසක් කූඩුවට දැන් රාගයක් තිබ්බ හින්දා නේද දේශයක් ආවේ ගිනිගන්නකොට වෙසක් කූඩුවට රාගයක් තිබ්බ හින්දා නේද දේශයක් ආවේ ගිනිගන්නකොට එහෙනම් දැන් ඔබ බලන්න ඕනි දේශයක් එන්නේ රාගෙ තිබ්බ හින්දා එහෙනම් රාගය නැති කරගන්න එපා ඉස්සෙල්ල දේශය අයින් කරන්න නේද හරි ඔන්න එහෙනම් දැන් මං පෙන්නනවා කුසලා ධම්මා කියන ඉසලා කිව්වේ අකුසල ධම්මා. ඉසලා කිව්වේ අකුසල. දැන් කුසල ධම්මා කියන්නේ මේ. දැන් මේ අර උපාසක අම්මයි උපාසක මහත්තයයි ගියාට රාග දේශ මොහ නැතුව නෙමෙයි. රාග දේශ අර පණ්ඩරන් වෙලා ඔය වෙසක් කුඩු වලට ප්‍රියමනාපයක් නැහැ දැන්. වයසයි ඌව බාල්දා කරලා අගේලා. ඒක ඊටින් නැති දියා බලන්න තුනි. හොඳ දෙන්නේ කියන්න බෑ නරක දෙන්නේ කියන්නත් බෑ හිතේ හොඳ වුණ නරක කැප කියන්නේ සිත නැකත කියන්නේ සිත හොඳ දෙන්නේ කැප කියන්නේ සිත නැකත කියන්නේ සිත එහෙනම් කැත නම් පුතඥන කෙනා නැකත නම් අරහතුන් වහන්සේ දැන් කේන්දර නැකත් හදන කෙනත් කැතයිද නැද්ද සිත?
හඳහම් බලන කෙනා ඔය නැකත් හදන කෙනා රාගයෙන් කැතයිද නැද්ද? ද්වේෂයෙන් කැතයිද නැද්ද? මෝහයෙන් කැතයිද නැද්ද? එයාට පුළුවන් ද පිරිසුදු සිතක් දෙන්න? ඇයි කියෙන්නේ නැත්තේ? අපි ගන්න බඩු හදේ ඉඳලා ඔරකම් කරලා විකුණනවාද කියලා බලන්න වෙනවා. නැත්තම් ඔබට කිරකිට යන්න වෙනවා වගේ නේද? අනිකයි එහෙනම් කාටවත් දෙන්න බෑ. අත්තාහි අත්ත නොනාතෝ කොහිනාතෝ පවෝසියා. ඔහිවලේ කාගෙන්වත් දෙන්නේ නේ? පිරිසුදුස්ත ගන්න බෑ කාටවත් කාගෙන්වත් කියලා කිව්වනේ බුදුහාමුදුරුවෝ. කොහොමද කිව්වේ? අත්තාහි අත්ත නොනාතු තමන්ටයි මේ පිරිසුදු කරගන්න පුළුවන්. වෙන කිසි කෙනෙක්ගෙන් නැකතක් ගන්න බෑ. කොහිනාතෝ පරෝසියා. පරෝසියා කියන්නේ වෙන කෙනෙක්. එහෙනම් දෙයියන්ගෙන් බඹුන්ගෙන් ප්‍රේතයන්ගෙන් භූතයන්ගෙන් අර කාගෙන්වත් ඉල්ලලා යදලා පතලා මේක ගන්න පුළුවන්ද? නැකත ගන්න බෑ. එහෙනම් වීතරාගී තමම්ම කරගන්න ඕනි, ඒකයි නැකත. වීත දේසි තමම්මයි කරගන්න ඕනි, ඒකයි නැකත. වීත මොහි කරගන්න ඕනි තමම්මයි නේද? අන්න ඔවාදෙනු පරහට තමන් පරමාර්ථ ධර්මීපි සම්මතෙහි කියන් දැන් සම්දන්න මොකක්ද කියන්නේ? සම්මතනම් සංවලින් මත් වෙලා සම්මතන සම්මතේ ඉඳලා හරියන්නේ පරමාර්ථේ. මොකද්ද පරමාර්ථේ? අර පිළිසිදු කරන අර්ථය, රාගේ භාවිතා නොකරන අර්ථය පරමාර්ථ අර්ථය, ද්වේෂේ භාවිතා නොකරන අර්ථය පරමාර්ථ අර්ථය, මෝහේ භාවිතා නොකරන අර්ථය පරමාර්ථ අර්ථය. අන්න එතනදි කිව්වා බුදුහාමුදුරුවෝ අර කෝරුව දැන් ගිලිගන්නවනේ. දැන් කෝරුව ගන්න ඉස්සෙල්ලා උණපටේ දකින්න වෙලාවෙදී එයාට පුළුවන් කෝරුවක් හදන්න. කොහොමද? අර උණපටේ කියන එක සම්මතයක්. උණපටේ කියන එක සම්මතයක්. මේ තේරුම් ගත්ත කෙනා ඒක දකින්නේ ඇහැට රූප. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ඇදෙල දකින්නේ. ඒ වගේම මේ සිත, වේදනා, සංඥා, චේතනා පස්ස මානසිකාර විදියටයි දකින්නේ. වේදනාවේ සංඥාවේ චේතනාවේ බැඳිලා මානසිකාර කරලා තමයි ඒක දකින්නේ. ಗುಣබඩේ හැටියට නෙමෙයි දකින්නේ. හැබැයි සම්මතයෙන් ගන්නෙ ಗುಣබඩේ හැටියට. සම්මතයෙන් ගන්නෙ දැන් සං කියන්නේ එකතු කරනවා. මත් වෙලයි ඒක ගන්නෙ ಗುಣබඩේ හැටියට. ඒකයි සම්මතය කියන්නේ. සිත මත් වෙලායි ගන්නෙද සම්මතය. පරමාර්ථය පඨවි ආපෝ තේජෝ වායෝ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය නාම සහ රූප දෙකම විපරිණාමයටපත් වෙනවා කියලා තේරුම් අරගෙන වෙසක් පුරව ගන්න පුළුවන්. පඨවි කියන්නේ අරමුණ, ආපෝ කියන්නේ අරමුණෙන් බලන්නේ, තේජෝ කියන්නේ අරමුණෙන් බලන්නේ, වායෝ කියන්නේ අරමුණෙන්. අර රූප සහ පඨවි ආදී දකින්නකොටම රූපසා නාම කොටස ක්‍රියාත්මකයි. ආපෝ දකින්නකොට රූපසා නාම කොටස ක්‍රියාත්මකයි. එහෙනම් මේ දෙකේම විපරිණාමයේ වෙනස් වෙන ස්වභාවය නේද? දැන් මේ වෙලාවේ තියෙන දැන් විනාඩියකට ඉස්සෙල් තිබ්බ හිතද? එනකොට ඔබ හිතන්නේ එකම හිත කියලාද? එකම හිතද මගේ? හැබැයි චින්තුවක් තියෙනව නේද? එක සිත දෙතැනක නතර වෙලා එහෙම වෙන්න පුළුවන්. එහෙම නැහැ. දෙක එක සිත දෙතැනක නතර වෙලා කියන්නේ මනින නේද? එක සිත ප්‍රිය බව, එක සිත අප්‍රිය බව. ඒ දෙක අතර නතර වෙලා මනිනවා. එක සිත දෙතැනක නතර වෙලා. එහෙනම් රාගයයි දේශයයි මොහේ තුනද කිව්ව කතාවක් ඔය නේද? එහෙමනම් දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ විපරිණාමයට වෙනස් වෙලා යනවා නම් කැමැත්තසේ මගේ කැමැත්තසේ තියෙන්නේ නැහැ. මගේ කැමැත්තසේ තියෙන්න ඕනි කියලා හිතපු ස්වභාවයෙන්දයි තරහා එන්නේ වෙසක් පූර්ව ගින ගන්න. වෙසක් පූර්ව ගින ගන්නකොට තරහා එන්නේ මගේ කැමැත්තසේ මේක තියෙන්න ඕනි කියලා හිතපු නිසා.
මේ මගේ කැමැත්තසේ මගේ වසලී මගේ ප්‍රියමනාප භවයේ හැටියට තියෙන්න ඕනි කියන එක තියෙන නිසා එහෙම නේද ඔක්කොම තියෙන්නේ දැන් කැමැතිද ඔබේ ඇඳුමට මඩ ඉනවට අන්න ඒකට කියනවා මගේ කැමැත්තසේ මගේ ප්‍රියමනාපසේ මගේ වසලී හැටියට මේක කිරුළු වෙන්න මම දෙන්නේ නෑ හැබැයි බාහිරින් මඩියු නැති වුණාට ඇඟෙන් දාන කිලුට ඒකට උරා ගන්නවද නැද්ද පාරේ යනකොට මඩවලක් තිබිලා මඩවලෙන් අර වාහනේ රෝදේ යනකොට ඇඟට ඉලු නැති වුණාට ඇඟේ තියෙන කිලුට ඇඳුමට උරා ගන්නවද නැද්ද එහෙනම් කැමැත්තසේ නවත්තන්න පවත්තන්න පුළුවන්ද ඒ වුණාට හිත කැපසිටින්ම ඒක කරන්න හදනවා ඒකට කියනවා නිච්ච කියලා ඒකට කියනවා නිච්ච මගේ කැමැත්තසේ මගේ වසලී මගේ ප්‍රියමනාපසේ තියෙන්න ඕන කියන එක නිච්ච එහෙනම් පටිච්චේගේ ගැඹුරම දැන නිච්ච පටිච්ච කියන එක මම පැහැදිලි කරා පටි කියන්නේ මොකද්ද බැඳෙනවා අර වෙනස් වෙන සිතට පුළුවන් ද බැඳෙන්න බැහැ ඒකින් තමයි දුක උරුම වෙන්නේ තරහ පවත්තන්න පුළුවන් ද දැන් ඕන තරහ හිතුවිල්ල ආවා දැන් අඬන්න ඉන්න පුළුවන් කියන මිසක් මුළු කියන්නේ කියා එහෙනම් වෙන වැඩ නැහැ ඉන්න නේද වෙන වැඩ නැහැ කොයි කේන්ද තම කියන්නේ එහෙනම් වෙන වැඩ නැහැ මට ඒක ඇනේක කර කර හිටියෝ කියනෝනේ වෙන වැඩ කොහෙද තියෙන්නේ හිතේ වෙන අරමුණක් ගැන හිතන්න වෙන අරමුණක් ගැන හිතන්න එහෙනම් අර කැතසිට භාවිතා කිරීමෙන් වැඩක් තියෙනවද නැහැ ඒක නිච්ච නැහැ එහෙනම් අනිච්චම් ඒක මගේ කැමැත්ත සේරන්නේ නෑ කියලා තේරුම් ගැනීම තමයි අනිච්චම මගේ කැමැත්තසේ මගේ වසඟී මගේ ප්‍රියමනාපසේ තියාගන්න පුළුවන් දෙයක් කියලා නිච්ච බව ඒක වෙනස් වෙන අරමුණු ඔක්කොම සියලුම ධම්ම මනසට එන සියලු ධම්ම වෙනස් වෙනවා කියලා තේරුම් ගැනීම අනිච්ච ඒක මගේ කැමැත්තසේ වසඟී මගේ ප්‍රියමනාපසේ තියාගන්න බෑ කියලා තමයි ඥාණයෙන් තේරුම් ගත්තා ඒකට කියනවා අනිච්ච එහෙනම් මේ අනිච්ච වෙලා යන සබ්බේ ධම්මා සියලු ධම්ම අරමුණු දැන් සුඛසේ ගන්න පුළුවන්ද ප්‍රියමනාපසේ සුඛසේ ගන්න පුළුවන්ද බෑ දුක්ඛං කියලා තේරුම් ගත්තා අය අය අඬලකින් ඇදක් වෙන්නේ නැහැ කොයිද ඇඬුවාම වෙන්නේ දේශය බහුල අකුසලේ වඩා වර්ධනය වෙනවා වාපිස්සේ විසම වෙනවා ගෙවන්න වෙන්නේ Tamanටමයි කොන්දි අමාරුව දතේ අමාරුව ඇහැපේ නැති එක හිමිලිසාව කණේ අමාරුව ඇයි බිම්බර ගතිය තව තව වැඩි බිම්බර ගතිය තව තව වැඩි ඔබ පොළවේ පය ගාලා ඉන්න තියෙන තරමයි ආයුෂ අඩු දැන් ප්‍රේතයාට ආයුෂ වැඩි පොළවේ පය ගහන්න නැති නිසා දෙවියන්ට ආයුෂ වැඩි පොළවේ පය ගහන්න නැති නිසා බ්‍රහ්මයාට ආයුෂ අඩු පොළවේ පය ගහලා ඉන්නේ නැහැ එහෙනම් මිනිස්යාගේ ආයුෂ අඩු වෙයි ඔය පොළවේ පය ගහලා ඉන්න නිසා එහෙනම් මේක පොළවේ පය ගහනද බිම්බර වෙන්න සතරපා වෙන්න දේශේ පාවිච්චි කරන මොහොතේ මොකද වෙන්නේ තව ආයුෂ ඒක දේශයේ වැඩි හිඳ නේද මధుරෙක් උනේ මధుරවට ඔය ආයුෂමයි තියෙන්නේ මිනිස්සුන්ට තියෙන ආයුෂමයි තියෙන්නේ හැබැයි දේශයේ බහුලව ගතිය දනුව දින හතක් දින හතක් ඉවරයි එහෙනම් බිමට බර වෙන අරමුණක් තමයි දේශය රාගය මෝහය එහෙනම් පින කියන්නේ සිතුවිල්ලක්ද නැද්ද? කැමැත්තසේ නවත්තන්න පවත්තන්න පුළුවන් ද නීචසේ? ඒ වුණාට ගොඩක් අය කියනවනේ ඉත මට ධන සම්පත් ලැබ, සිතු සම්පත් ලැබ, දිව්‍ය සැප සම්පත් ලැබ, බ්‍රහ්ම සැප සම්පත් තියනවා නම් හොඳයි කියලා කියනවනේ. අන්න බිමට බර වෙනවා. ලෝභෝ, දෝසෝ, මෝහෝ, තදින්ම බහුල
භාවිතා කරනවා. අන්න කැතයිද නැද්ද? බාලය ඇසුරු කරනවද නැද්ද? ඇසුරු කරනවා. එහෙනම් අර වෙසක් කූඩුව දැවෙනකොට තමන්ගේ හිතේ එන වේගය බාලයි. ආවේගය බාලයි. චිත්තාවේගය බාල බව දන්නේ නැති වුණොත් ඔබ ඔබම බූමරංගයක් සී අර කරත් එක රෝදයක් වගේ සෙවණැල්ලසේ ඔබ බිමට බර වෙනවා. අන්න එහෙම නම් එතෙක මෙත්තානුස්සතිය වැඩි යුතුයි බුදුහාමුදුරුවෝ. මෙත්තං රාහුල භාවනං භාවේහි මෙත්තං හිතේ රාහුල භාවනං භාවයතෝ ව්‍යාපාදෝසෝ පහිස්සති. කරුණං රාහුල භාවනං භාවේහි කරුණං හිතේ රාහුල භාවනං භාවයතෝ රාහුසු විහෙසාසෝ පහිස්සති. අසුභං රාහුල භාවනං භාවේහි අසුභං හිතේ රාහුල භාවනං භාවයතෝ රාහුසෝ පහිස්සති. මුදිතං රාහුල භාවනං භාවේහි මුදිතං හිතේ රාහුල භාවනං භාවයතෝ. මොකන්ද ලැබෙන්නේ? අරතිසෝ පහිස්සති. ඉච්ඡාමස්සලි ඉරිසියා කරන එක නතර වෙනවා. ඒ වගේම උපේක්ඛං රාහුල භාවනං භාවේහි උපේක්ඛං හිතේ රාහුල භාවනං භාවයතෝ පටිඝෝසෝ පහිස්සති. අනිච්ච සංඤං රාහුල භාවනං භාවේහි අනිත්‍ය සංඥං හිතේ රාහුල භාවනං භාවයතෝ අස්මි මානෝසෝ පහිස්සති. එනම් නිත්‍ය නැහැ අනිත්‍යම් බව මෙනෙහි කරන්න ඕනේ. සුඛ නැහැ දුක්ඛම් බව මෙනෙහි කරන්න ඕනේ. අත්තසේ මඤ්ඤතාවෙන් වශයෙන් තියාගන්න බෑ. විපරිණාම ධම්මං ධම්ම වලට සියලු ධම්ම විපරිණාම ධම්ම වෙන බව තේරුම් ගන්නවා. අන්න ඒකට කිව්වා කුසලා ධම්මා අභිවර්ධන. එහෙම කරන්නේ කිසි මොහොතක පින කුසලයක් පින කියන්නේ මිනිස්සු වෙන්න උපකාර වෙන දෙයක්. දෙවියෝ වෙන්න උපකාර වෙන දෙයක්. බ්‍රහ්මයා වෙන්න උපකාර නිවන් දකින්නට ශේෂයක් අත් උපකාර වෙන්නේ නැහැ පින. කුසලා ධම්ම කුණු සලායි කුණු මොනවද? අර කැදසි තුන කුණු. කුණුසි කැදසි. ඒක නැකත කරගන්න මොහොත කමටහ. රාගයේදී දැන් බෙදලා බලන්න පුළුවන් පටලී ආපෝ තේයෝ වයි. අම්මව දැක්කා, තාත්තා දැක්කා, සල්ලි දැක්කා, මුතුමැණි දැක්කා, යාන වාහන දැක්කා, ඔබේ රූපේ දැක්කා. ඔබ කණ්ණාඩියෙන් කියලා දකිනකොට ඔබේ රූපේ දකිනවා. බෙදලා බලන්න. ඒක නිත්‍යසේ ගන්න පුළුවන් ද අනිත්‍යන්ද? ඒක සුඛසේ ගන්න පුළුවන් ද දුක්ඛන්ද? ඒක අත්තසේ ගන්න පුළුවන් ද විපරිණාම ධම්මන්ද? ඒක හඳුනා ගන්න අරමුණ. නාම කොටස රූප කොටස. අන්න තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? අනිච්ච සංඥා මෙනෙහි කළා. දුක්ඛ සංඥාව මෙනෙහි කළා. අනත්ත් සංඥාව මෙනෙහි කළා. මොකද අයින් කළේ? කැත නිච්ච බව කැතයි, සුඛ බව කැතයි, අර්ථ බව කැතයි. දැන් නැකත මොනවද ඇසුරු කළේ? පණ්ඩිතයෝ. මොනවද ඇසුරු කළේ? පණ්ඩිතයෝ. එහෙනම් පණ්ඩිතයෝ කියන්නේ කාටද? ඇඟටද? පණ්ඩිතයෝ කියන්නේ ඇඟටද? එතකොට අනිච්ච සංඥං රාහුල භාවනං භාවේහි අනිච්ච සංඥං හිතේ රාහුල භාවනං භාවයතෝ අස්මිමානෝසෝ පහිස්. ඔන්න පණ්ඩිතයා. ඔබ පණ්ඩිතයා කියලා මෙච්චර කල් ඉගෙන ගත්තේ කොහොමද? මොකද්ද ඇඟට කිව්වා මේ මේ ඔබ බෙලලා බලන්න. ඔබ කෙස් ගොඩක්, ලොම් ගොඩක්, කටු ගොඩක්, මස් ගොඩක්, ඔබ පටවිය ආපෝ තේයෝ වායෝ, අර වෙසක් අටපට්ටම වගේ එකක්. ඕක කිසිදු වෙනසක් නැහැ. වෙසක් කූඩුවේ ඇඟෙ කිසිදු වෙනසක් නැහැ. ඔබට වටිනා කන්තිය වෙසක් කූඩුවේ ඔබේ ඇඟෙ කිසිදු වෙනසක් නැහැ. සමානයි පටවි ආපෝ තේයෝ ඕකතර විතර කුඩු ගිනි ගන්නවා වගේ දැන් ගිනි අරගෙන යනවා වගේ කොයි දාමිට ඔක්කා ඉන්නන්නේ. එහෙම එකක් ඕකක් ඔබ හිතන්නේ. ඔය ලතේ අමාරු කියන්නේ විපරිණාම. බඩගින්න හැදෙනවා කියන්නේ විපරිණාමයි. පිපාසය හැදෙනවා කියන්නේ විපරිණාමයි. තුවාල වෙනවා කියන්නේ විපරිණාමයි. එම්බිරිසාව හැදෙනවා කියන්නේ විපරිණාමයි. ඔබ මම කොට මගේ කොට දුක් වෙනවා. දැන් තේරුණා නේද අනිත්‍ය සංඥාව කියන්නේ මොකක්ද කියලා? නිච්ච සංඥා පජහත්. අනිච්ච අනුපස්සී වියලති නිච්ච සංඥා පජහති කරන්නේ.
දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥම් පජහති අනත්ත අනුපස්සී විහෙරති අත්ථ සංඥම් පජහති නිබ්බිදානුපස්සී විහෙරති එතකොට හිතේ වෙනවා බැඳෙන්නේ නැහැ නිබ්බිදානුපස්සී විහෙරති නන්දි පජහති විරාගානුපස්සී විහෙරති රාගම් පජහති නිරෝධ ගහන්නේ නැහැ දැන් සිතුවිල්ල විපරිණාමයටපත් වෙනවා කැට සිත දිගේ රෝධ ගහන්නේ නැහැ නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති ආයි දැමි පටි පටිච්ච වෙන්නේ නැහැ පටි නිස්සග්ග කරනවා පටි ලියාගන්නේ පටි ලියාගන්න පටි බැඳින්නේ නැහැ පටි නිස්සග්ග පටි නිස්සග්ගානුපස්සී විහෙරති සබ්බෝපදී පජහති ඔන්න කුසලස්ස උපසම්පදා සබ්බ පාප කියන්නේ බාලයෝ කුසල අස්ස කිව්වේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං භාවිතාය බහුලීකතාය යානිකතාය වස්තුකතාය අනුචිතාය පරිචිතාය හොඳයි එහෙනම් දේ ඉඳලා දැන් බොහොම අමාරුවෙන් ඉන්නවා කියලා දන්නවා නමුත් විස්තර කරන්න උනා පහල ඉඳලා චූටි කාලේ ඉඳලා වගේ මේ බාලයෝ කියන්නේ ඔය ඇඟ නෙමෙයි ඔබ රාගය ඇසුරු කරන හැම මොහොතකම ඔබ දුක් විඳින්න වෙනවා. ద్వේෂය ඇසුරු කරන හැම මොහොතකම දුක් දැන හෝ නොදැන. සමාවක් නෑ. හැබැයි මේ රාගය කපනවා නම් රාගක්කයෝ කමටහන් වලි, දේශක්කයෝ කමටහන් වලි, මෝහක්කයෝ කමටහන් වලි, කුසලස්ස උපසම්පදා. කුසලේ වඩා වර්ධනය වෙනවා අකුසලේ ප්‍රහාණය වෙනවා. අකුසල ධම්මා පරියායන්ති කුසල ධම්මා අභිවට්ට එහෙනම් අකුසලේ හඳුන ගන්න බැරි මොහොත හැම මොහොතකම ඔබ එක සතර අපාගත වෙනවා ඒක තමයි වැඩිම ප්‍රවණතාවය ඔය වේව වැඩි දැන් මේ ඉඳලා ගත්තාම වේයෝ ඉන්නවා ගණන් කරන්න බැරි තරම් මදුරුවෝ ඉන්නවා ගණන් කරන්න බැරි තරම් කෝපි ඉන්නවා ගණන් හැබැයි ඔබ කී දෙනයි ඉන්නේ එහෙනම් ඔබටත් එතනම යන්න වෙනවා ආපස්සට ඔබ එතනින්දලා බොමාරෙන් ආවේ ඔය ගති 31ම නැති කරන්න පුළුවන් එකම තැන මෙතන විතරයි. මිය ගිහිල්ලා බෑ නිවන් දකින්න. බුදුහාමුදුරු බුදුනේ ජීවත් වෙන කාලේ. සරියුත් ස්වාමීන් වහන්සේ නිවන් දැක්ක ජීවිත කාලේ. ගොඩක් අය බෝඩ් එකට තමයි නිවන් දකිත්වා කියන්නේ. බෝඩ් එක පතවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ලෝකෙ බෑ නිවන් නිමනක් කොහොමද? එහෙනම් කාටවත් දෙන්නත් බෑ. කොයිනාතෝ පරෝසියා අත්තායත් නෝනා එහෙනම් තමන් තමන්ගේ පිට තමන්ගේ නිවන දකින්න පුළුවන් කියලා නොදන්න අය මොකද කරන්නේ? බෝඩ් ගහනවා. චෛත්‍ය අතර තමන්ගේ නම ගහනවා. ඒකෙන් නිවන දකින්න. එහෙනම් ධර්මාශෝකරයතුමාට පුළුවන් වෙන්න දෙපේ. මල්ලිකා දේවියට පුළුවන් වෙන්න දෙපේ. මේ පින් කළා නිවන් දැකපු එකම කෙනෙක්වත් නැහැ. පින් කරන්න ඕනේ එදා ඔබේ අම්මා තාත්තා මේක දන්නේ නැතුව ප්‍රේත ලෝකවල ඉන්නා එක මොදවා නිදහස් කරන්න කැපකොට පින් දෙනවා භූත ලෝකවලින් ඉදිරිය නිදහස් කරන්න කැපකොට පවරලා පින් කරන්න ඕනේ ඒගොල්ලෝ ඔබත් අතර තිබ්බ ණයෙන් මිදෙන්නයි පින් නිවන් දකින්න ශේෂයක්වත් උපකාර වෙන්නේ නැහැ මනසයි ඕනේ යෝනිසෝ මනස්කාරය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං නිච්ච සුඛාප්ත මරණ යෝනිසෝ මනස්කාරය ඕනේ අර කැත සිත පාවිච්චි කරන අයෝනිසෝ මනස්කාරය තමයි නිච්ච බව සුඛ බව අයෝනිසෝ මනසිකාරී ස්වභාවය යෝනිසෝ මනසිකාරී ස්වභාවය දෙකම තේරුම් ගත්තොත් කුසලස්ස උපසම්පදා දැන් යටිවල කියනවා නම් අහන්න උඩක් කියලා ගියා 10 මාන මේ භාගයක් තියෙනවා ඕන ප්‍රශ්නයක් අහන්න තේරුම් නැත්නම් ආයි කියන්න ආයි පැහැදිලි කරනවා තේරුම් නැති ප්‍රශ්නය අහන්න තමන්ද මොකද්ද මේ බාලසිත මේ වෙලාවේ දැක ගන්න බැරි ගැටලුව අහන්න ඕනේ. ඒ බාලසිත දැක ගත්තාම මිදි නිදහස් වෙන්න බැරි තාමත් තියෙන ගැටලුවයි අහන්න ඕනේ. ඒකයි ගැටලුව කියන්නේ. ගැට ඇතුළතත් ගැට අර උණ බටේ දැක්කහම බාහිරත් ගැට. විසක් කූඩුව දැක්කහම බාහිරත් ගැට ඇතුළෙත් ගැට ගැට පිටත් ගැට. ඔන්න ඔබ තමයි කියන්නේ. ගේගිනි පිටටත් දෙනවා පිටගිනි ගෙටත් ගන්න පිටගිනි නෙවෙයි වෙසක් කූඩු වලින් එක පිටගිනි ඒක ගේගිනි ගන්නවා ඉතින් දේශේ අන්න ඒවයි නිවන් තුන රාග ගින්නක් දේශ ගින්නක් මොහ ගින්නක් එහෙම නිවා ගන්න බැරි වුණා බාහිර ගින්න හිට ගන්නම ගේගිනි බාහිර
දැන් අර විසක් කූඩු මේ වුණා නම් අර ඉන්න මිනිස්සු ඉවරයි ළඟ ඉන්න මිනිස්සු ඒ අඥාන දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධේ අඥාන දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය එහෙනම් මේ බණ අහලා ඇත්ත තේරුම් ගන්න චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න කෙනෙකුට පමණයි යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ සමුදය නිරෝධ කරන්නේ නැති කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ බුදුහාමුදුරුවෝ පස්සක මහණුන්ටම මේක කිව්වා පස්සක මහණුන් ඉතින් හිටියා අර ඉදපාති අර පාලා අපි තමයි නිවන් දකින්නේ කියලා ඊට පස්සේ කිව්වා බුදුහාමුදුරුවෝ මේ යම් තමන්ගේ හිතේ නිච්ච බවක් ඇති වෙනවා නම් ඒකෙන් අකුසලයේ වඩා වර්ධනය වෙනවද කුසලයේ වඩා වර්ධනය වෙනවද කියලා අහුවා ඉස්සෙල්ලා පැහැදිලි කරා දවස් 22ක් ළඟ තියාගෙන ඊට පස්සේ තේරුම් ගත්තට පස්සේ කිව්වා ඔකෙන් අකුසලයේ වඩා වර්ධනය එක නිත්‍ය නැහැ අනිත්‍යම් කියනවා එක සුඛ නැහැ දුක්ඛම් කියනවා එක අත්ත නැහැ විපරිණාම ධම්මම් කියනවා පොණ්ඩඤ්ඤ තාපසය විතර සෝතාපන්න වුණා එහෙනම් පින් කරලා නේ අහගෙන ඉඳලා තේරුම් ගන්න යං කිංචි තමන්ගේ යං හිතේ ඇති වෙනව නම් සමුදය වෙන්න මෙන්න මේ මොහොත දැකලා යං කිංචි සමුදය ධම්ම සබ්බ අන්තං ඒකෙන් සම්පූර්ණම විදි නිදාසන විදියට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඕන සබ්බන්තං නිරෝධ ධම්ම ඔය ඔක්කොම භාවිතා කරන සල්ලි යානවාන ගෙවල් දොරවල් මුතුමැණි පතරියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝ ජාමිස ඔබෝක අර උණ බඩේ වගේ දැම්මොත් මොහේට අහු වෙනවා සල්ලි හැටියට දැක්කොත් මොහේට අහු වෙනවා මැණික් හැටියට දකින්න දකින්න මොහොතින්ම මොහේට අහු වෙනවා ඒක බිඳ ගන්න නම් ඔබ කමටහන් බලන්න වෙනවා මේ මොහොතේම නිවන් දකින්නවා මේ ජාතිය හම්බ වෙලා ඉවරයි මේ ජාතියේ නිවන් දකින්න ආයි නැහැ ජාති හම්බෙලා ඉවරයි මේ මොහොතේ නිවන් දකින්නේ ගිනි ගන්න මොහොතේ ඒ ගිනි ගන්න සිත නිවීමේ ක්‍රියාවේ පිහිටා කටයුතු කිරීම තමයි සීලයේ පටිත්තානි නරාසපඤ්ඤෝ සංවර සීලේ චේතනා සීලේ ප්‍රහාණ සීලේ වේරමණ සීලේ අවිතීක්කම සීලේ ඇදීට උපසිතේ ඉන්ද්‍රිය සංවර සීලේ පත්‍ය සංවර සීලේ පාතිමුක්ක සංවර සීලේ ආජීවක පාරිශුද්ධ සංවර සීලේ කියනවා වේදෝ ඒක ඔබ කමටහන් වටනවන වෙනම බය වෙන්න දෙයක් නැහැ ඔයි වචන දෙක කිව්වද බය වෙන්න එපා මම දැන් ඔබ වෙන්නේ නිවැරදිවත් ප්‍රායෝගිකව තරයි මෙත්තානුසතියත් අරණානුසතියත් භාවිතා කරොත් රාගේදී අසුභානුසතියත් අරණානුසතියත් භාවිතා කරොත් මොහින්දී මම මේ ඔක්කොම පැහැදිලි කරා නේද රාගය මම පැහැදිලි කරා ද්වේෂය පැහැදිලි කරා මෝහය පැහැදිලි කරා කමඨහන් කියන්නේ මොකද්ද කියලා ඇහුවා පටිච්ච කියන්නේ මොකද්ද පැහැදිලි කරා ඉච්ච කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරා නීච කියන්නේ මොකද්ද සුඛ කියන්නේ මොකද්ද අත්ත කියන්නේ මානය මනින අස්මිමානය මඤ්ඤතාවය මේ බුදුහාමුදුරුව මම කිව්වේ මඤ්ඤතාවය ඌරුවට නෙමෙයි මම කිව්වේ මඤ්ඤතාවය ඒකින්ද මම කොහොම පැහැදිලි කළා අනිච්ච මෙලි අනිච්ච මම පැහැදිලි කරා දුක්ඛ කියන එක පැහැදිලි කරා අනන්ත කියන එක පැහැදිලි කරා පැහැදිලි කරා තවත් තේරෙන්නේ නැත්නම් අහන්න මොකද ඔබට ඊළඟ මොහොතේ ඔබ දැන් එළියට යනකොට මැරෙන්න වැටෙන්න පුළුවන් ඔබට ඒකෙන් මිදෙන්න බැහැ කරන්න දෙයක් නැහැ ඒක ඔබ කරන දෙයක් නෙමෙයි ඒක තමයි මේ ඉතිබන්ධම වගේ එකක් ඕක ඉතිබන්ධම දෙවිලා විනාශ වෙලා යන මොහොත ඔබට කැමැත්ත සීනවත් ගන්න පවත් ගන්න බැහැ ඔය පුරුවත් එහෙම එකක් ඒකයි විපරිණාමය වයසට යනකොට ඉතිබන්ධම වගේ දැලි දැලි ඉවර වෙනවා අවසානයේ දැන් ප්‍රශ්න අහන්න අවස්ථාව දුන්නා මම මුලින්ම ප්‍රශ්න අහන්න දෙන්න හදලා පැහැදිලි කරන්න නැතුව තේරෙන්නේ නැහැ ඒ හින්දා පැහැදිලි කරන්න කාලයක් ගත්තා මොකද දැන් සරලව දේශනා කළේ පැහැදිලිව සරලව උදාහරණ අරගෙන සරලව මම කිව්වේ මුලින්ම හිතනකොට අර දන්න කෙනා හිතෙන්න පුළුවන් මේ මොනවද සරල සුළු දේවල් නේ කියන්නේ සුළු නෑ ඔතන ඔබ තමයි ගැඹුරුම දේ සලම්ම කෙනෙක් මෙහෙම බලන්නේ මම පස්සේ ඉඳලා කවුද අහන්න ඔබේ කාලයයි මේ අපතයන් ඔබට නිවන් දකින්නට තියෙන කාලයයි මේ අපතයන්
ගංග ගලනවා වගේ ඉතිබන්දම වගේ කිවි මම කියන්නේ බලන්න මදුරුවේ නිදින වෙලාවට ඔබට දේශ වෙනවා දෙල මිත්‍යාන්සුද්ධිය මරණානුද්ධිය වඩන්න වෙනවා නැත්තම් ඔබ තිරිසන් ගතිතුම ගතියන්න ගති බල දේශයට හදාගන්න බීජ හදාගන්න මදුරුවා කියන්නේම ඥාතියෙක් ණය හින්දායි ලේ උරා දුන්නේ ඔබ මිනිස්සල අම්මා වෙන්න පුළුවන් තාත්තා දුව පුතා විදිහට ස්වාමිපුරුෂය වෙන්න පුළුවන් ඔය හාල් මැස්ස කරවල කියන්නේත් එහෙම ඒවා කුකුල් මස් කියන්නේත් ඥාති කනවද නැද්ද කියලා තීරණය කරක සතු ඔබයි සතු ඔබ සතු ඔබේ වුණාට හවු හවු කියලා මේක දන්නේ නැතුව කනවා මස් වලින්ම ගෙවන්න යනවා සිය පාර සතෙක් මැරුවොත් මදුරුවෙක් මැරුවොත් සිය පාරක් ඔබටත් මැරෙන්නේ අරකෙක් මැරුවොත් මිනිස්සෙක් මැරුවොත් ඒකයි අර අනන්තලික පාප කම්මත් වෙන්නේ ඔබ ඥාතියන් කියලා දන්නේ නැතුව ඔය කූඩුවක් බෙදලා බලන්න ගන්න ඉන්න කරවල හවු හවු ගාලා කරනවා උපකාරක කම්ම උපඝාතක කම්ම කරවල කන්නේපා කියලා මම කිව්වේ නෑ මස් කන්නේපා කිව්වේ නෑ හැබැයි විඳින කලට සැප මීරිය මීසේ ලැබෙන කලට දු දැකිවි දැන් දැන් දේවදත්ත දන්නේ නෑ නිරි ඉන්නවා කියලා එයාට අර දේශේ පවුතල එක සැපයි පැවැත්තුවා හොඳට පැවැත්තුවා ඕගොල්ලන්ට එයි මස් මාංශ ඕ අනේකේ සැපයි. හැබැයි ප්‍රතිපලේ මා දුකයි සුඛ නැහැ දුක්ඛ නිච්ච නැහැ අනිච්ච. අත්ත නැහැ විපරිණාම ධර්මා. කන්නේපා කිව්වේ නැහැ මම. මට එහෙමයි කියන්නේ නැහැ කියන්නේ. Taman තමයි තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගත්තා නම් හරි. දේශකයන් වහන්සේ විතර ලුමනා කියලා දෙන බණ කියන්නේ. හැබැයි එක වචනකවත් දහමක් නැහැ. උදේ මතක තියාගන්න අනිච්ච කියන වචන තුලත් දහමක් නැහැ. නිච්ච කියන දහම තුලත් නැහැ. සුඛ කියන එක තුලත් නැහැ. අනත්ත කියන තුලත් දහමක් නැහැ. හැසිරීමයි දහම. වර්තමාන මොහොතේ හැසිරීමයි දහම. අපිට කියන්න බෑ අරය දහම ඉන්නේ කියලා. අපිට කියන්න බෑ අරය දහම නෙවි කියලා. මොකද අරමුණක්. දහම කියන්නේ මොකද්ද? අරමුණක් හැසිරීමක්. රාගය සමුදය නිරෝධ කරන එක තමයි දහම. නැත්තම් දහම ඉන්නවා කියන්නේ බෑ. උපදිනකොට බෞද්ධ විචය අත උස්සන්න උබලා. ඔන්න උස්සන්න ඕනේ. නායකයවට බෑ උස්සන්න නේද කිව්වේ? කියන්නේ. හොඳට උස්සන්න ඕනේ. උපදිනකොටම බෞද්ධ විචය උපදිනකොටම ක්‍රිස්තියානි වෙච්චායි උපදිනකොටම මුස්ලිම් වෙච්චායි ඉන්නවනම් කවුරු හතෝ සර් මම ඉගෙන කිව්වේ මම සිංහලත් නෙමෙයි දෙමළත් නෙමෙයි ඉංග්‍රීසිත් නෙමෙයි බර්ගත් නෙමෙයි කිසිම භාෂාවකට අයිති නැහැ භාවිතා කරනවා නම් භාෂාව ඒක භාෂාවක් මිස පුද්ගලික නෙමෙයි පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස උද බෙදලා වන්න බැරුණොත් පුද්ගල සංඥාවෙන් ජන සංඥාවෙන් ගන්න. ඉපදෙනකොට බෞද්ධ වුණා නම් කියන්නේ. එහෙනම් සිදුවත් කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා බෞද්ධයෝ හිටියද? ඔන්න නැත්නම් එක අහන්න බැරි නම් එකට අර උත්තර දෙන්නකො. සිදුවත් කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා බෞද්ධයෝ හිටියද? සිදුවත් කුමාරයාවත් බෞද්ධයෙක් නෙමෙයි. බෞද්ධයෝ විහිුණේ බුදුහාමුදුරුවන්ගේ බණ අහලා මගපල්ලාභීන් විතරයි බෞද්ධයෝ. රාගමව දේශමව මෝහව උදුරා දාපු අය විතරයි බෞද්ධයෝ. සිද්ධාත් කුමාරයන් බෞද්ධයෙක් නෙමෙයි. මාමායා දේවියත් බෞද්ධයෙක් නෙමෙයි. සුද්දෝසන රජතුමත් බෞද්ධයෙක් නෙමෙයි. බණ අහලා මගපල්ල ලැබපු අය සියලු දෙනා බෞද්ධයෝ. සංසාර ගමන නවත්තා. උත්තර දෙන්නේ නැති ඉඳ ප්‍රශ්න අහන්නේ නැති ඉඳ මම කියන්නේ වැරදි දිට්ඨියක ඉන්නේ. ඒකයි දිට්ඨිය කඩා ගන්න බැරුණොත් ඔබේ සිතේ මේ දිට්ඨිය තියෙන්නේ. ඒකයි මේ දිට්ඨිගතං, දිට්ඨිගානං, දිට්ඨිසුඛං, දිට්ඨි විපන්නං, විපන්නිතං, දිට්ඨි සංයෝජන සංයෝජන. සකයි දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසිකෝ නොයිති. චන්නං දිට්ඨි උපජ්ජති.
දැන් රාගය භාවිතා කරන එක දිට්ඨියක්. සකය දිට්ඨිය. දේශය භාවිතා කරන එක දිට්ඨියක්. සකය දිට්ඨිය. මෝහය භාවිතා කරන එක දිට්ඨියක්. සකය දිට්ඨිය. එක සිවුරු දාගෙන ඉන්නියද නැත්නම් සකය දිට්ඨිය සකය දිට්ඨිය. මනසනේ ඇඟලුනේ. ඒකන මම අර උපාධි බාරක් වෙන්නේ. ඇඟෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. මනසින්මයි මනෝ උපග්ගමා ධර්මා එක පදුටේන එක පසන්නේ. එහෙනම් බෞද්ධයා කියන්නේ ඇඟද? ඇඟෙන් බෑ. සිවුරුද මම කියන බෞද්ධයෝ වෙන්නේ නැහැ කවදාවත්. සුදුවැන්ද කියන බෞද්ධයෝ වෙන්නේ නැහැ. රාගය දේශේ මෝහය වර්තමාන මොහොතේ කපලා ඉවත් කරලා කමටහන් වඩනවා නම් අන්න ඒක බෞද්ධය. කොහොමද බෞද්ධයා වෙන්නේ මේ? සෝතාපන්න මාර්ගයේ ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහන්ත මාර්ගයේ ඵලයයි බෞද්ධයෝ. එහෙම නැත්නම් බෞද්ධයෝ වෙන්න බෑ. පාඩම් කරගත්තට බෞද්ධයෝ වෙන්න බෑ. වචන පාඩම් කරාට බෞද්ධයෝ වෙන්න බෑ. නැත්නම් කියලා බලන්න. මම උදාහරණයක් කියන්නම්. දැන් මිනිස්සුයෝ දෙන්නේ කුඩු දෙයක වාඩි කරවනු. හරිනේ? මිනිස්සුයෝ දෙන්නේ කුඩු දෙයක වාඩි කරාම අලුතින් කෙනෙක් එනවා. එකම වයසේ එකම දෙන්නේ. එක්කෙනෙක් ගොවියෙක්, එක්කෙනෙක් ડોක්ටර් කෙනෙක්. එක්කෙනෙක් ගොවියෙක්, එක්කෙනෙක් ડોක්ටර් කෙනෙක්. දැන් කුඩු දෙයක වාඩි වෙලා ඉන්නකොට ඇඟ ડોක්ටර් නම් හරි ගොවියා කියන්නේ එකක් ඇඟ නම් ඕන කෙනෙකුට අඳුන ගන්න පුළුවන් නේ. පුළුවන්ද බැරිද? ඒ වගේම ඔය දෙන්නගේ එක්කෙනෙක් ක්‍රිස්තියානි, එක්කෙනෙක් බුද්ධ ආගමේ අඳුන ගන්න පුළුවන් නේද? එහෙනම් ඇඟ නෙමෙයි බුද්ධ බෞද්ධයන් කියන්නේ. ඇඟ නෙමෙයි ගොවියා කියන්නේ. ඇඟ නෙමෙයි ડોක්ටර් කියන්නේ. මනස එහෙනම් ඒකයි කිව්වේ මම උපදිනකොට බෞද්ධ වුණා කියලා හිතුවේ ඒක. උනාට සමහරවිට කේන්ති යනවා මම මේක කිව්වා. අපේ ආගමට නිග්‍රහ කරා කියලා කේන්ති ගන්න. එයා ඇඳාල්ලගෙන පටවි ආපෝ තේජෝ වායු ඝන සංඥාවෙන් අල්ලගෙන ඒකයි මේ සිංහල දෙවන මුස්ලිම් කියන්නේ හදාගත්ත භාෂා නිසා ඔබට කිව්වා ගති කියලා. මනුස්ස ගති. ගති වූ ගති යන ගති බල ගති. කියන්නේ මේ ඔක්කොම හදාගත්ත දේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන දෙසටක් ආගම් තිබ්බා. දැන් තමන්ගේ අම්මත් අටසිල් සමාදන් වෙලා හිටියන්නේ. අටසිල් සමාදන් වෙලා හිටියා. එහෙනම් අටසිල් සමාදන් වීම බෞද්ධයෝ නෙමෙයි. අම්මත් අටසිල් සමාදන් වෙලා හිටියා. සිද්ධාර්ථ කුමාරයත් බෞද්ධයෙක් වුණේ නැහැ. අම්මත් බෞද්ධයෙක් වුණේ නැහැ. ඒක සම්මත බෞද්ධ. සම්මත කරගත්ත. සම්මත කළ හරියන්නේ නැහැ. මේක තමන් තුළින්ම දකින්නවා. අත්තාහියත් නෝනාතෝ. කවුරු හරි කිව්වොත් එහෙනම් මෙයා තමයි යලේ බෞද්ධය කියලා එයා බෞද්ධයද නැහැ. අරයා ක්‍රිස්තියානි කියනවා. එයා දන්නේ නැහැ. අරයා ඉංග්‍රීසි කියනවා. ඒවා සම්මත. එහෙම කියන්න බැහැ. ඒ වගේම ඒකයි බුදුහාමුදුරු පංචස්කන්ධයේ ඇහිලා නාම සහ රූප කොටස දකින්න. ඒක තමන් තුලින් දකින්න මිසක් අනුන් දෙකලා හරියන්නේ නැහැ. දැන් තිරිසන් සතාගේ බල්ලගේ තියෙන්නේ පතලියා පොතීයෝ වායු ඔබ තුල තියෙන්නේ තේ ටිකමයි වෙනසක් නැහැ. එහෙනම් තිරිසන් කියන්නේ මිනිසයා කියන්නේ ඇඟද? නේ. බල්ල මරුණාම පොළොවටමයි පස් වෙන්නේ. ඔබ මරුණාම පොළොවටමයි පස් වෙන්නේ. අටවි ආපෝ තේයු වායු මිස දෙන්න බෑ. අර මනෝමය කායේ තියෙන ගතියානුව තමයි ගති රුව ගති යන ගති බල මේ කුලකේ ඉක්තු වෙලා තියෙන. කුලකේ පරිසන්දේ. හොඳයි තව විනාඩි 15ක් තියෙනවා. ඒ කතියේ තේරුනේ නැද්ද ප්‍රශ්න අහන්නවා? බය වෙන්න එපා. බයයි සමානයි ප්‍රශ්න අහන්න. බය වෙන්න දෙයක් නැහැ.
දැන් මං කිව්වයි කියන්නේ කමටහන් මං කිව්වනේ මේ දැන් ඕක අරිය මෛත්‍රිය මොකද්ද අරිය මෛත්‍රිය දැන් මෛත්‍රිය කියුවාම තියෙනවා මිත්‍යා මෛත්‍රිය ලෞකික මෛත්‍රිය අරිය මෛත්‍රිය කියලා තිබරිවට්ටයක් තියෙනවා මිත්‍යා මෛත්‍රිය ඒ වගේම ලෞකික මෛත්‍රිය ලෝකෝත්තර මෛත්‍රිය කියලා ත්‍රිපරිවර්තයක් තියෙනවා. හැබැයි ඔක හැමෝම දන්නේ නැහැ. දන්නේ නැහැ. දැන් මිත්‍යා මෛත්‍රිය කියන්නේ දැන් අපි හිතමු මේ අම්මා කෙනෙක් දරුවෙකුට සෙනෙහසක් කරනවා. හරිද? ඒ වගේම තිරිසන් සතෙක් දරුවෙකුට සෙනෙහසක් කරනවා. බලා වෙනවත් එපා මම මේ කියන වචන වලට. ඒක මිත්‍යා මෛත්‍රියක්. එක මිත්‍යා දැන් සෙනෙහ කියන්නේ රාගයනේ රාගයනේ මොකද වෙන්නේ සෙම කුපිත වෙනවා තණ්හාන්සේ උපදිනවා උපදිනොත් නේද උඹ මගේම දරුවෙක් වයන් ඇල්ලද නැද්ද ගැටලද නැද්ද එහෙනම් ආදරය ආලය සෙනෙහස කියන්නේ මොකද්ද මිත්‍යා මෛත්‍රිය සිත පිරිසුදු වෙනවා නේද ඒ වෙලාවට රාගය පිරිසිදු වෙන්නේ රාගයෙන් පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවා නමුත් එයාගේ හිතේ පිරිසිදුයි කියලා හිතන අන්න මිත්‍යා මෛත්‍රිය කියනවා නේද ඒ දරුවන්ට මොනවද කතා කරන්නේ තාම ගෞරවේ අන්නේ තරහ ගන්න එපා මම මේ කියන වචන වලට ඒකයි කියනවා ඊට පස්සේ ලෞකික මෛත්‍රිය මිත්‍යා මෛත්‍රියේ විදිහේ ලෞකික මෛත්‍රිය කියලා කියන්නේ මම නිදුක් වෙලා මගේ සතුරු මගේ මිතුරු අර දිශාවේ මේ දිශාවේ සියලු ඒ මගේ සතුරු නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙලා මගේ මිතුරු සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගී වෙලා දැන් සතුරු හැටියට අරගෙන අරගෙන කියන්නේ මිතුරු හැටියට අර දේශේ අරගෙන කියන්නේ මෙත්තා වතුරන්නේ අරට ඇලිලා මිතුරු හැටියට ඇලිලා දැන් ওই දෙකම කොහොමද පතලි ආපු තේජු වායු වර්ණ ගන්ධ රස උජ. ඒක බෙදලා දන්නේ නැති හින්දා මොකද කරන්නේ මගේ සතුරු කියලා ගන්නවා. මගේ මිතුරු කියලා. ගන්න පුළුවන්ද? ගන්න බෑ. ඒක විෂමයි. විෂම මෛත්‍රියක්. ඒකට කියනවා ලෞකික මෛත්‍රිය. ඒකට කියනවා ලෞකික මොහොතයි. තාවකාලිකව සිත පිරිසිදු වෙනවා. ඒකයි ලෞකිකයි. එහෙම කළා සිත පිරිසිදු වෙනවා. මගේ මිතුරෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මගේ සතුරෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් අර සතර අපාගත සහ සියලු මේ මේ එහෙම විදිහට බැලුවොත් සිත පිරිසුදු වෙනවා හරිනේ හැබැයි ලෝකෝත්තර මෛත්‍රිය කියන්නේ අරිය මෛත්‍රිය ලෝකෝත්තර මෛත්‍රිය කියන්නේ මේ රිය සහ අරිය කියන්නේ දෙකක් රිය සහ අරිය කියන්නේ දෙකක්. රිය කියන්නේ මේ සංසාර ගමන. රාගයෙන් රෝන්ද ගැනීම රිය ගමන. ද්වේෂයෙන් රෝන්ද ගැනීම රිය ගමන. මෝහයෙන් මැනමැන රෝන්ද ගැනීම රිය ගමන. ඒක අරිය නෙමෙයි රිය. අරිය නම් රිය ගමන නතර කරනවා. දැන් අරියතුන් වහන්සේ කියන්නේ ඒකයි. රහතන් වහන්සේ නෙමෙයි. අරියතුන් වහන්සේ අරියතුන් වහන්සේ කියන්නේ රිය ගමන සදහටම නතර කළා. රහතන් වහන්සේ නෙමෙයි. රහතන් නම් රෝද ගහන. රහතන් වහන්සේ නම් දැන් කෙනෙකුට දැන් අර මාගේ සතුරු මිතුරු හැටියට తాවකාලිකව පිසුදු කරගන්න එක රාගය දේශේ මොහේ උතුරා දාපු නැති සියලු මනස් අර රහතන්. දැන් බ්‍රහ්මයා කියන්නේ රහතන් වහන්සේ කියන්නේ හැබැයි රාගමුල දේශමුල මොහොමල උරා ගන්නොත් අරහතන් වහන්සේ කියනවා. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මේ රිය ගමන කියන්නේ රාගයෙන් දේශයෙන් මොහෙන් රෝධ ගහන එක රිය ගමන දැන හෝ නොදැන. අරිය කියලා කියන්නේ රාගක්කය දේශක්කය මොහක්කය කරමින්. එතකොට තරහක් එනවනම් ඒක රිය ගමනක් යන්න එන්නේ. තරහක් එනවනම් රිය ගමනක් යන්න එන්නේ.
මේ තරහ රියගමන නතර කරන්නට සමතයකට පත් කරන්නට තරහ අස් කරන්නට ගන්න භාවනාව අරිය මෛත්‍රිය. ඒක විෂම නැහැ සමමෙතක්. ඒක විෂම නැහැ සමමෙතක්. කොහොමද? තමන්ට අනුන්ට පරිසරයට සමමෙතක්. තමන්ට අනුන්ට පරිසරයට සමමෙතක්. සමමෙත අදුරවන්න පුළුවන් බනහල තේරුම් ගත්ත කෙනෙකුට පමණයි. බනහල තේරුම් ගත්ත කෙනෙකුට විතරයි මෛත්‍රියක් පතුරවන්න පුළුවන්. ඇයි? දැන් තෝදීය සිතානෝ මිය පරලොවදීලා බැල්ලිගේ වැඩේ ඉපදුනා. එහෙනම් මගේ තාත්තා බල්ලෙක් වෙලා උපදින්න පුළුවන් කියලා දන්න කෙනෙක්. මගේ තාත්තා කුකුලෙක් වෙලා ඉපදෙන්න පුළුවන් කියලා දන්න කෙනෙක්. මගේ තාත්තා හරකෙක් වෙලා උපදින්න පුළුවන් කියලා දන්න කෙනෙකුට. මගේ තාත්තා මානුවෙක් වෙලා උපදින්න පුළුවන් කියලා දන්න කෙනෙකුට. මගේ තාත්තා රොයිබලකඩ මානුවෙක් වෙලා කියලා උපදින්න පුළුවන් කියලා දන්න කෙනෙකුට පුළුවන්. ඒවා භාවිතා නොකර කරවල මස්මාළු අර තියෙනේ ඔක්කොම භාවිතා නොකර අර සතර අපාගත සත්වයෝ මගේ ඥාති සබ්බේ දේවා මගේ ඥාති සබ්බේ භූතා මගේ ඥාති සබ්බේ සත්තා මගේ ඥාතීන් බව තේරුම් ගත්ත කෙනෙක් මස් කන්න සිතක් ආවත් ඒක රාග සිතක් බව දන්නවා. මේ මගේ ඇඟේ තියෙන්නේ මස්. ඒ ඇඟේ තියෙන්නේ මස් පතවි ආපු තේයු වායු. දැන් මිනිස්යාගේ දැන් ජීවත් වෙලා ඉන්න දරුවගේ මස් කයිද? හැබැයි තමන් අතර ඉන්න නියපරලෝකයේ අම්මගේ තාත්තගේ මස් කන්නේ. ඉතින් පරමිතාව දිනුවොත් නේ. අන්නේම නම් අර තරහ ඉන වෙලාවට තරහ වුණොත් සතර අපාගත වෙනව නේද තමන් ආපහු? එහෙනම් තමන්ට මෛත්‍රී පතුරන්න ඕනි අනුන්ට පරිසකේතයි. ඒක තේරුම් ගන්න පුළුවන් කෙනාට තමයි පරම මිත්‍යාව අරිය මෛත්‍රිය පතුරන්න පුළුවන්. ඔබතුමිය අහන ප්‍රශ්නේ එක පාටම උත්තර දෙන්න බෑ නේද? එක පාට උත්තර දුන්නොත් තේරෙන්නේ නෑ. එතකොට මේ රිය ගමන රාග දේශයෙන් එනකොට දේශය අස් කරන්නට එයා පරම අරිය මෛත්‍රිය කොහොමද පතුරන්නේ? මේ වෙලාවේ මම නිදහස් වෙනවා වගේම අන් අයත් නිදහස් වෙනවා කියන අදහස. කොහොමද? මමද සියලු ලෝක සියලු සත්ත්වය සියලු ලෝක සියලු සත්ත්වය. දැන් මගේ සතුරෝ කියලා ගත්තද? මගේ යුතුරෝ කියලා ගත්තද? නෑ. එයා බෙදලා බලන්න දන්නවා. පටලියාපෝ තේජෝ වායයෙන් බෙදලා බලන්න දන්නවා. අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරේ දන්නවා. එනම් බණහල තේරුම් ගත්ත කෙනෙකුට විතරයි මෙහෙම වඩන්න පුළුවන් තරහ අස් කරන්නට. ඒක සමදෙයි. තරහ අස් කරපු ගමන් අරියමෛත්‍යෙන් ඒ මොහොතේම මරණානුසතිය වඩන්නත් ඕනේ. මරණානුසතිය වඩන්න ඉස්සෙල්ලා සමතේකට පත් කරන්න තමයි අරියමෛත්‍රිය පතුරන්නේ. කොහොමද? මමද සියලු ලෝක සියලු සත්ත්වෝ සෝදාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා. සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා. පරම නිබ්බාන සුවේ සුවපත් වෙනවා. දැන් කාල් සතුරෝ විතරෝනද තමන්ට අනුන්ටත්ද ගත්තේ සමාන කොටම අන්න ඒක කියනවා ආර්යමයි. අලිමෛත්‍රි පතුරන්න පුළුවන් ද අනතේ දන්නේ කියනට කරෝල ලකා මස් කකා පුළුවන්ද? ඒක බොරු වංචාව. අන්න එහෙම කරනවා නම් බුදුහාමුදුරුවෝ කිව්වා නදංචා වසලෝ හෝති නදංචා හෝති රහත්නෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති. අපි වෙසක් කූඩුවම ගමු. ඒක හොඳයි නේද? ඒ වෙසක් කූඩුව මේ තමන්ගේ හිතේ ආව ප්‍රියසේ ඇලිලා හදන්න ඕනේ කියලා. මොනවාද ප්‍රියදී ඇලෙන්නේ? රාගය නේද? අනිත් කූඩු වලද ද්වේෂය. ඒ කූඩුවයි මේ කූඩුවයි අතර මෝහය. එතකොට මොකද උනේ? සං
සම්පටිච්චල වුණා. මොකද උනේ? සම්පටිච්චල. එතකොට තමයි ප්‍රසාදයක් ආවා. සම්පසාද ලක්කන. සම්පුරින් ප්‍රසාදයක් ආවා. එතකොට මෙයාගේ සම්තිරණ තීරණයක් ගන්නවා. කොහොමද? මේක මගේ කැමැත්තසේ අටපට්ට මහදන්නේ. මගේ හැඩයසේ. මගේ අර රැලි දානසේ. මං මල් කපන්නේ මේ අනිත් එක්කෙනාට වඩා අපේ ගෙදර වෙසක් කූඩුව ලස්සනට. සම්තිරණ. සම්පසාද ලක්කන උනේ සම්පටිච්චන වේ. පටිච්ච වුණොත් බුදුහාමුදුරුවෝ කිව්වා සංකිටේන පංච උපාදානස්කන්ධ දුක්ඛයි. සංකිටේන කියන්නේ සංගතයක් සකස් වෙනවා. පටිච්ච සමුප්පන්නයි සංගතේක ලක්ෂණේ. හැබැයි ඒක තියෙන්නේ නැහැ අනිච්චයි. තියෙන්නේ නැහැ කිව්වේ කැමැත්තසේ. අන්න එතකොට සම්පටිච්චන වුණොත් ඒක අර චත්තාරෝ මහා භූත ධාතු කරනවා. චක්කු ධාතු පටිච්ච වෙනවා රූප ධාතු වල උපදිනවා චක්කු විඥාන ධාතු. සෝත ධාතු පටිච්ච වෙනවා ශබ්ද ධාතු වල උපදිනවා සෝත විඥාන ධාතුව. ගාන ධාතු පටිච්ච වෙනවා ගන්ධ ධාතු වල උපදිනවා ගාන විඥාන ධාතුව. ගිවා ධාතු පටිච්ච වෙනවා රස ධාතු වල උපදිනවා ගිවා විඥාන ධාතුව. කාය ධාතු පටිච්ච වෙනවා පොට්ටබ්බ ධාතු වල උපදිනවා කාය විඥාන ධාතුව. මනෝ ධාතු පටිච්ච වෙනවා ධම්ම ධාතු වල උපදිනවා මනෝ විඥාන ධාතුව. ධාතු කියන්නේ පටිච්ච වීම. එහෙම වුණොත් ගතියක් හැටියට මනෝමය කායේ චිත්ත සංධානයේ කම්ම බීජයක් හැටියට ගතියක් හැටියට දැම්පන්. අන්නකට කියනවා සංවලින් සකස් කරගත්තා බව අනුසය ගතියක් හැටියට ඒක සංකතයක්. හැබැයි බාහිර සංකූල බාහිර සංකතයක්. සංවලින් සකස්. අනජත්තාව බහින්දාව සංකතං බාහිර ඕලාදිකං අධ්‍යාත්මී සූ. එක්කෙනෙක් අහනකොට තමයි උඹට මහන්නේ දෙන්නේ නේද? ඒකයි මේක තමන් අහලා තේරුම් ගත්තොත් හැරෙන්න එක්ක දේශකයන් වහන්සේ බොරු කියනවද කියලා දැනගන්න අහන්න පුළුවන්. ඒ වගේම මම මේක තවත් හොඳින් තේරුම් ගන්න කියලා අහන්න පුළුවන්. ඕමයි අහන්න අහලා බලන්න ඕනේ කුසලය වඩා වර්ධනය වෙනවද මේ දේශනාවේ අකුසලයේ වඩා වර්ධනය වෙනවා. අකුසලයේ වඩා වර්ධනය වෙනවා නම් දේව සැප, සිද්දු සැප, බ්‍රහ්ම සැප, මනුස්ස සැප ලබන්නටයි උපකාර වෙන්නේ. නැවතු උපදින්නටයි උපකාර වෙන්නේ. එතකොට අකුසලයේ වඩා වර්ධනය වෙනවා. එහෙම නැතු මේ මොහොතේම සියලු ගති නගති කරන්නට නම් කුසලස උපසම්පදා වෙනවා නම් ඒ ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය හැර වෙන ධර්මයක් නෙමෙයි. කල්බන කිව්වට කාලීන බන කිව්වට ජාතක කතා කිව්වට පරිසම්පාද නෙමෙයි. ඒවා අහගෙන අනුන්ට විචේ. අත්තහයත් නෝනාතෝ කිව් එක පරෝසියා ගන්න. ඒක ඒව හරියන්නේ. අනුන්ගෙන නෙමෙයි අර කුමාරෝ කිස්තනා රෝයන්නේ කිවි තමන් ගැන. අර ජාතක කතා කවිබන අරයට විච්ච දේ මෙයාට විච්ච දේ ඔකෝම ආගයන් කොම අකුසලේ වඩා වර්ධනය වෙනවා. බෙදලා බලන්න බැරි ඝන සංඥාවකින් තමයි අනුන්ගෙන හොයන. තමන් ගැන හොයනවා නම් තමන්ගේ සංකතය අසංකත ධම්මයක් බවට පත් කරන්නයි. සංකතං අසංකතං එකම අසංකත ධර්මයේ නිබ්බාන. රාගයට නොබැඳීම කමටහන් වඩලා, දේශයට නොබැඳීම කමටහන් වඩලා, දිව පාගෙන නෙමෙයි, ඉවසල ඉවසල නෙමෙයි, මෝහයට නොබැඳීම කමටහන් වඩලා අර රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ නිබ්බාණ වෙනවන අසංකතං. එකම අසංකත ධර්මයේ නිබ්බාණ. හොඳයි එහෙනම් කාලෙල්ලන් අවසන්. විනාඩි 3ක් විතර අවසන්.
එහෙනම් අපි නතර කරමු නේද? එහෙනම් මේ මේක තේරුම් ගන්න පුළුවන් ඉතාම සුළු විදිහකට පමණයි. ඒකට කරන්න දෙයක් නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ නියපොත්තට ගත්ත පස් පිටක් සිවි බණ අහපු අය අතරේ බණ අහන්න පුළුවන් දෙකින්ද මේ මේ මිනිස්සුෙක් වුණාට නෙමෙයි බණ අහන බුදුහාමුදුරුවෝගේ පටිච්ච සමුප්පාද ධර්මය අහන්න ඕනේ. පටිච්ච සමුප්පාද ධර්මය අහපු අය අතරින් නියපොත්තට ගත්ත පස් පිටක් ඒකයි මම ගෙදර වත්ත පිළිගන්නේ. ලක්ෂ ගාන සතු ඉන්නවා ගෙදර ඉන්න බණ අහන අය අතරින් සතුන්ට අහන්න බැහැ. ගෙදර ඉන්න බණ අහන අතරින් අභිමුඛයේ ඉන්ටර්නෙට් එකෙන් නෙමෙයි PC එකෙන් නෙමෙයි අභිමුඛයේ බණ අහපු අය අතරින් මහා සුළු පිරිසකට පමණයි මේක තේරුම් ගන්න පුළුවන්. ඒක වරදක් නෙමෙයි කරන්න දෙයක් නෑ. හැබැයි කරන්න දෙයක් තියෙනවා. නැවත නැවත ශ්‍රවණය කරලා නැවත නැවත ඌමනාවක් ඇති කරගෙන තමන් දුක් විඳින බව තේරුම් ගත්තොත් හැම තප්පරයකම ඔබ දුක් විඳිනවා. ඒක ඔබ දන්නේ නෑ. ඒක තේරෙන්නේ නෑ. උණ හැදිලා බේක් ගත්තාම ඉවරයි. ආයි තුන හැදෙනවා. කාලා ඒ වෙලාවට හොඳයි ආයි කන්න වෙනවා. කොච්චර නම් කාලයක්ද? කොච්චර නම් ඉඳලාද? කොච්චර නම් සල්ලි හම්බ කරලාද? කෙලවර නැහැ. මහා දුක්ඛ කන්දක් කොරුණු වෙනවා කියලා දන්නේ තියයිද මේක වැදගත් නැහැ. මේ මොහොතේම දුකට හදන හේතුවයි. දුකෙන් මිදෙන්න බෑ. දුක හදන හේතුවෙන් මිදුණොත් දුක කියන ඵලයෙන්ම වෙන්නේ නැහැ. හේතු තුනයි. රාගයේ හේතුවක් භාවිතා කළොත් කපන්න පුළුවන්. ද්වේෂයේ හේතුවක් භාවිතා කළොත් කපන්න පුළුවන්. මෝහයේ හේතුවක් භාවිතා කළොත් කපන්න පුළුවන්. උපදීනම කපන්න පුළුවන්. උපදීනමල කපන්න අපකැප වෙන කෙනා බෞද්ධයා. එයා වසලෙක් වෙන්නේ නැහැ බ්‍රාහ්මණෙක් වෙනවා කොයිලා. උපදීනමලම කපන්න තේරුම් ගන්නේ නැති කෙනා වසලේ. එයා සිවුරු දැම්මත් සුදු වෙනවා. එයාට කියන්න බෑ බෞද්ධයෙක්. ඒකයි කිව්වේ කම්මනාවසලෝ හෝති කම්මනාවෝ කියලා. කම්ම කියන්නේ හිත. චේතනාම් භික්කවේ කම්මං වදාන. කම්ම පොද සකස් වෙන්නේ චේතනාව තුරයි නම් මේ කම්මනාවසල කම්මයි චේතනාව තුරයි වසලියක් වෙන්නේ චේතනාව තුරයි බ්‍රහ්මණී දැන් දැන් සිදුවත් කුමාරයා මේ වසලේ කැටියට තමයි කටයුතු කළේ සිදුවත් කුමාරයා කාලේ. හැබැයි රාගමුණ දේශමුණ මොහොමල උදා දැම්මෙලම බ්‍රහ්මණී වුණා. යේ බ්‍රහ්මනා වේද වූ සබ්බ ධම්මේ තේමී නමෝ තේච මම් පාලයන්තු නමතු බුද්ධානම් නමතු බෝධියා මොන බෝධියද? ලෞතර බෝධිය. අරහත් බෝධියත් නෙමෙයි පසේ බෝධියත් නෙමෙයි ලෞතර නමතු බෝධියා න මෝ අර මෝය මෞර්ෂකට යන එක නතර කරන්න මෝ විමුක්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස තත්ත්වයට පැද්දීම තමයි නමෝ විමුක්තිය නමෝ විමුක්තාන අපි හිතයි සල්කිය. එහෙනම් අද දවසේදී මේ භූමිය තුළ ධර්ම දේශනාවක් කරන්නට ආරාධනා කළා. අපි පස්කම්ම සියලු සත්ත්වයන් කියන්නේ මේ සියලු දෙනාගේ මිය පරලොවේ
මීට ඉස්සෙල්ලා අම්මා තාත්තා දුව පුතා පිරිමි ස්වාමි පුරුෂයා භාර්යාව ඇතුළත දැන් සතරපාගත ඉන්න සියලු සත්වයන්ට සියලු දෙනා මේ ඇය සිඳු කරපුවායි නෝමියයි අනිත් සියලු දෙනා ඥාති බව දැනගෙනයි මිනු දැනගෙනයි මේක කරන්නේ නිකන් මොහි කරන්නන් වාලි ගාතල් කියනවා නෙමෙයි ඔබත් එහෙම දැන් වෙන්න ඕනේ මේ ගාතාව කිව්වහම ඔබ ඉතින් තේරුම් ගන්න ඕනේ ඉදම් මේ ඥාති කියන්නේ තමන්ගේ ඥාති එක දෙපාරක් කියන්නේ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොන්තු ඥාතේ එක දෙපාරක් කියලා තුන්වෙනි පදේ කියනවා ඉදම් ඕ මේ ඉදම් ඕ කියන එක අද දන්නේ නැහැ මේ ලෝකේ මේ පෘථිවියේ ඉන්න 99%ක්ම දන්නේ නැහැ ඉදම් ඕ කියන්නේ මොකක්ද කියලා ඉදම් ඕ කියන්නේ දැන් මේ අම්මයි පුතයිනේ මේ දෙන්න එතකොට මේ පුතා ඥාති වෙනයි අම්මා ඥාති වෙනයි පුතා කියනවා නම් ඉදම් මේ ඥාති කියලා පුතා ඥාති අර සබ්බේ දේවා හැටියට ඉන්න සබ්බේ භූතා හැටියට ඉන්න සබ්බේ සත්තා කියන්නේ සතර අපාගතයන් සත්වයන් සියලු සත්ත්වය සියලු ඥාති ඒ වගේම ඉදම් ඕ කියන්නේ පුතා කියනවා නම් අම්මගේ ඥාති තාත්තගේ ඥාති දුවගේ ඥාති පුතාගේ ඥාති බිරිඳගේ ඥාති ඉදම් ඕ ඥාතිගේ ඥාති කියන එකයි ඉදම් ඕ ඒකත් දන්නේ ගොඩක් අය ඉන්න ණය වෙනවා. ඇයි ඉදම් මේ ඥාති විතරනේ කියන්නේ? ඉදම් ඕ කියන්නේ නෑ. ඉතින් අර ඥාතියන් ඇවිල්ලා කරදර කරනවා, ඥාතියන් ඇවිල්ලා ලෙඩ කරවනවා, ගස්තනවා, ගස්තනැඳි කරවනවා, වාහන වල හප්පනවා නෝයි තියෙනවා. ඇයි මේක හරියට අර්ථ ධම්ම නිරුක්ති පරිභාන ඇඹියට පිරිසිදු සිටි කුංචිත පහදාගෙන කරන්නේ ඒ නිසා. එහෙනම් දැන් තේරුණාද ඉදම් මේ ඥාති කියන්නේ කාටද? ඔබේ ඥාති ඔබේ අම්මා තාත්තා දුව පුතා එයාගේ ඥාති ඉදන් ඕ ඥාති ඒක තුන්සිත පහදාගෙන කරන්න ඕනේ නිකන් වචන කිව්වට වෙන්නේ නෑ රාගසිත ඉවත් කරගෙන දේශසිත ඉවත් කරගෙන මෝහසිත ඉවත් කරගෙනයි කරන්නේ ඊළඟ ධාතාව තමයි මේ එත්තාවතාච අම්මේ සම්බතං පුඤ්ඤ සම්පතං දැන් සංකේතික ගන්න ඔබට මම තේරුම් කරා එකතු කරනවා රාගයේ එකතු කරනවා සම්බන්ධයක් ඇති කර ගන්න සංබන් අන්ද සම්බන්ධය කියන්නේ ඒක සං කියන්නේ රාගයේ දේශ බන්ධනයක් පටි අර පටිච්ච කියන එක තමයි මේ සම්බන්ධය සම්බන්ධ ගහලා විඳලා දාන්න නම් මේ තුන්සිත පාදාගෙන පින කැපකොණ්ඩ පැවලීමයි පුණ්‍ය සම්පදා ඒ සම්බන්ධය අන්ද ලෙස සංකලින් එකතු කර දෙක මේ වෙලාවේ ඉවත් කරගෙන සම්බන්ධය ගහලා විඳලා දාන්න පුණ්‍ය සම්පදා දැන් දෙන්නවා එත්තාවතාච අම්මේ මා විසින් හදාගත්ත ඇසුරු කරපු සම්බදන් සම්බන්ධය එත්තාවතාච අම්මේ කියන්නේ අර මාවගේ මගේ සිතින් ක්‍රියාවෙන් වචනෙන් හදාගත්ත සම්බදන් ඒක එත්තාවතාච අම්මේ සම්බදන් ඒක සම්බන්ධය දැන් මේ වෙලාවේ ඉවත් කරගන්න ඕනේ මොකද අම්මා ඇසුරු කරනකොට රාග දේශමෝ ඇසුරු කළා දැන් අම්මා ඉන්නේ බේත ලෝකේ නම් අම්මන්ට මේ කරන පින ඔබට අවශ්‍ය නැහැ දැන් නිවන් දකින්න පින ඕනේ නැහැ කාර්තෝනි අම්මට දෙන්න ඕනේ අම්මට පින්කම් කරන්න එතන ඉඳලා බෑ අම්මා ඉතල වෙන්න ඕනේ තාත්තා ඉතල වෙන්න ඕනේ දුව පුතා බින්ද ස්වාම පුරුෂයා ඉතල වෙන්න ඕනේ එහෙනම් ඒ පරි පරම පවිත්‍ර වූ චේතනාවක් තියෙන්න ඕනේ රාගසිතක් ඇති කරගත්තොත් ධන සම්පත් ලබන්න මේ පිණි සිල් සම්පත් ලබන්න මේ පිණි බෞද්ධ ඥානේව අකුසලේ වඩා වර්ධනය වෙනවා අද ඒ වුණාට ගොඩක් ඒවා භාවිතා කරන්න. අද භාවිතා කරන්නේ ඒවා. ඒින්ද ඒක මම මේ තරහ සිටින්නේ මේ මේ කියන්නේ එකක්වත්. අතට තේරුම් ගන්න ඕනේ. ඔබ දුක් විඳින බව දන්නේ නැහැ කිව්වේ මම ඒක. ඕකම දුක් විඳිනේ. ඉදිරියට යන්න තියෙනවා. එනිහිඳ අර ඉදම් මේ ඥාති කිව්වා ඉදම් ඕ ඥාති කිව්වා. එතවදා ජම්මේ සම්බදන් පුඤ්ඤ සම්බදන් කොහොමද සම්බන්ධයක් ඇති උනේ? සබ්බී දේවා. සබ්බී භූතා සම්බේ සත්ත දැන් මේ සම්බන්ධයෙන් මිදෙන්න නම් අනුමෝදන් කරන්න ඕන අනුමෝදනාව කියන්නේ අනු කියන්නේ අලුතින් මෝදනාව කියන්නේ මනසින් දනවන්න ඕන හදයන් කිලුපු කරක් නැතුව පිස්සු කරගෙන රාගසිත නැතුව දේශසිත නැතුව මෝහසිත නැතුව මෝදනාව මනසින් දනවන්න ඕන පිරිසුදු සිටි කුසලස් පින කරලා කුසලයක් බවට පත් කරන්නේ එහෙමයි. පින් කරාට කුසල් වෙන්නේ නැහැ. නමුත් අද සමාජයේ ඉඳන්නේ පින කරාම කුසල් ඇති වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. පින කරන්න දැනගන්න නැතුව පින් කරන්න බෑ.
කුසිත පහදා ගන්න නැතුව කළොත් අකුසලයක්මයි වෙන්නේ පටිසන් දෙනවා ඔබට. මිනිස්සු වෙන්නේ දෙවියෝ වෙන්නේ ප්‍රඥාව පටිසන් දෙනවා. මේ බුදුදහම එනිකක් මේ සම්බන්ධය ගහලා විදලා. ඉත්තාවතා චම්මේහි සම්බදං සම්බන්ධය ගහලා විදලා දාන්න ඕනි. පින කැප කොට පැවලින පුඤ්ඤ සම්බදං. පුඤ්ඤ කිව්වේ පුඤ්ඤ පාප පහිනස වීම. පින පව. ඒ වෙලාවේ පව තමයි අර ලෝභෝ දෝසෝ මෝහ තුන්චිත. පව. එතකොට පව කියන එක නැතුව පිරිසිදු කරගෙන පිනත් උපාදානය කරගන්න නැතුව අම්මන තාත්තට දුවන පුතාට දෙන්නේ කුසලස් කුණු සලාහන පින උපාදානය සලාහරිනවා පව උපාදානය සලාහරිනම පුණ්‍ය පාප පහිනස කුසලස් කිව්වේ ඒක එහෙම කරන්නේ නැතුව ඔබට පින් කරලා නැහැ ඔබ එක්කෙනෙක්වත් පින් කිව්වා අකුසල්මයි කරගෙන තියෙන්නේ ආයි මිනිස්සු වෙන්න ඒවා ගෙවන්න වෙනවා ගෙවන්න නම් පින් කරගන්න නිවන් දකින්න බැරි වෙනවා මේ ජාතියේ එහෙනම් ආයි අර පව නොකර පින්කම් කරලා කැපකොට පැවැලීම තමයි ත්‍ිතාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti එහෙනම් දැන් පැහැදිලි නේද දැන් මම තේරුම් කරලා දුන්නේ කියන්න බෑ එහෙනම් ඔක්කොම තේරුම් කරලා දුන්නා අන්නේ අදහසින් තමයි මට ඉන්නේ එක ඔබේ ගමේ අය මේ නොයිකුත් විදියේ දුක් විඳින බව දැකලා මේ සම්පත් මහත්ය ඔබතුමී කාන්ති මහත්මිය දෙන්න පවුලේ සියලු දෙනා මේකතු වෙලා මේ විරිදත් ස්වාමි පුරුෂයා ඔක්කොම එකතු වෙලා සම්පත් මහත්ය මේ පවුලේ සියලු දෙනා මේකතු වෙලා කිව්වේ ගමේ අය දුක් විඳින බව දන්නවා නමුත් මේගොල්ලන්ට වටහලා දෙන්න විදිහක් නැහැ ඒගොල්ල තරහ ගනින්ද දන්නේ එහෙනම් ඔබ වහන්සේ අනුකම්පාවෙන් මේ කියලා දෙන්න මම තරහ යන්න කිව්වේ නෑ කාටවත් මම මේක කරන්න කිව්වෙත් නෑ කාටවත් එපා කිව්වෙත් නෑ ඒක ඔබ සතු මම මේක කරන්න කියලා බල කරන්නේ නෑ එපා කියන්නේ නෑ ඔබ තමයි තේරුම් ගන්න ඕනේ කුසලයේ වඩා වර්ධනය වෙනව නම් කරන්න අකුසලයේ වඩා වෙනව නම් ඕම නෙමෙයි සිවුරු 10ක් ඇඳලා ඉන්නත් පිළිගන්න දෙපා ඒකයි අකාලාමා සූත්‍රයේ මා පිටක සම්පදානේන මා සමනෝ නෝගලෝ ගොඩක් කිව්වා 11ක් කිව්වා. ඉතින් ඒ ඉඳලා දැන් මේ කරන්න යන්නේ මේ සියලු දිනානි පවුලේ ළමයි නියපන්නලගේ සියලුම ඥාතීන්ට අදු කරපු වව් මේ කොට නැගින් හදු කරපු උදව් කළ උපකාරක සියලු දිනා මේ භූමිය තුල කොච්චර නම් පිරිසක් ඉන්නේද? ඈ මේ ගෙවල් හදන්න සිමෙන්ති හදන්න අර බීජ හදන්න එවගේම ලී හදන්න වවපු කරපු ගොවිතැන් කරපු ඒ සියලු දෙනා කොච්චර නම් පිරිසක්ද ඒ සියලු දෙනාම ඥාතියින් හින්දායි ඔබට හම්බුනේ මේවා ඒ හින්දා ඒ සියලු දෙනාට කැපවල බින්දෙලා පින්පවරන්න ඔබ මේ චේතනාව ඇති කරගන්න ඕනේ අනන්ත සංසාර ගමනේදී මාහත අම්මා වෙච්ච තාත්තා වෙච්ච දුව වෙච්ච පුතා වෙච්ච මිනිහ වෙච්ච ස්වාමි පුරුෂයා වෙච්ච භාර්යාව වෙච්ච අසල්වාසී වෙච්ච සේවකයෝ වෙච්ච ස්වාමීන් වහන්සේ විශාල පිරිසක් ඔබට උදව් කළා උපකාර කළා පිහිටුණා මඟ පෙන්නුවා අනිත් සියලුම සත්වයන්ට යහපතක් වේවා සිතක් වේවා සහනයක් වේවා සාන්තියක් වේවා කියන කොට ඔබේ දැන් කුංචිත පැහැදෙනවා ඒකයි හදයන් විනාති පුණ්‍යම් කිව්වේ ඒ සියලු සත්වයන්ට යහපතක් වේවා සිතක් වේවා සහනයක් වේවා සාන්තියක් වේවා කැපකොටම මේ දින අනුමෝදන් කරමු අනුමෝදන් වේවා කැපකොටම මේ දින අනුමෝදන් කරමු අනුමෝදන් වේවා සියලු ඥාතීන් සියලු සත්වයෝ සංසාර දුකින් අත මිදීමටම මෙම පුණ්‍ය ශක්තිය කුසල් බලය උපකාර වේවා උපනිශ්‍රය වේවා හේතු වාසනා ඒ වගේම ඔබ සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේ යථාභූත ඥාන දර්ශනය අවදි කර ගන්නටම ධම්මාංගම පටිපදාවේ හැසිරීම සඳහාම මේ කුසල ශක්තියම පින නෙමෙයි කුසල ශක්තිය උපකාර වේවා පරිශ්‍රය වේවා හේතු වාසනා මාත්‍රිකම මේ ගාථාවල් කරන්න කියන්න මේ පදේ පදේ වචනයෙන් තේමන් තේරුම් කරා දැන් ඒ තේරුම් අරගෙන ඇඟිලි දිග අරගන්න එපා ඇඟිලි දිග අරගත්තොත් කවදාවත් ඥාතියිට ගන්න බෑ ඔබ මේක දන්නේ නැහැ මොකද ඔබේ කිරණ ශක්තිය පිටවෙනින්ද සැරවැලින්ද සැර අඩු කරන්න වේගය අඩු කරන්නයි ඇඟිලි නමා ගන්න ඕනි ඉදම් මේ ගාථාව කියන කොටත් ඉදම් ඉත්තාවකාරයේ විතර ඉන්නා පුණ්‍යකම් මේන ගාථාවේදී ඇඟිලි දිග අරගත්තට කමක් ඒක තමන් කරන අදිෂ්ඨානය.
හොඳට මාත් එක්කම මේ ගාථාවන් කියන්න. Tathāgatāmbhi sampadam puñña sampadam sabbe devā anumodantu sabba sampatti siddhiyā Tathāgatāmbhi sampadam puñña sampadam sabbe bhūtā anumodantu sabba sampatti siddhiyā Tathāgatāmbhi සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සත්ත සම්පatti සිද්ධියා ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතේයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතේයෝ ඉදම් හෝ සතන් සමාගම කිව්වේ විතරාගී විතදේශී විතමෝහි සමාගමට පිවිසෙන්නට මම දෙමක් තේරුම් අරගත්තා ඒක මට උපකාර වේවා කියන එක තමයි මේ කියන්නේ ඉමිනා පුඤ්ඤ කම්මේන මා කියන්නේ මේ නිදහස් වෙනවා අර වැරදි සමාගමෙන් කාර්ය සමාගම දේශ සමාගම මෝහ සමාගම මිදලා සතන් සමාගම කියන්නේ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන නොබැලෙන්නටම බාල සමාගමට ආයි නොබැඳෙන්නටම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඔබ ප්‍රාර්ථනා කරනවා නෙමෙයි. ඔබ නිවන් දකින දෙපැත්ත තේරුම් ගත්ත එක. බාල සමාගමයි සතන් සමාගමයි. ඔබ අද දිනුණාට භාවිතා කරන්නේ නිකන් හින්දි සින්දුවක් කියනවා වගේ ප්‍රාර්ථනා කරනවා. ඒක දෝෂයක් කියන්නේ නෑ මං. මොකද දැන් මේගොල්ලෝ මේක තේරුම් ගන්න ඕනේ මේ මේ වෙලාවේ නිවන් දකිනවා නම් මේ සිව්පිලිසින් ගියාපත් දුන්නාම ඔන්න සියලු දිනාගම මේ සියලුම ධර්ම කාරණා චතුරාර්ය සත්‍ය ධම්මේ අදාමුත ඥාන දර්ශනය අපි කර ගැනීම සඳහාම උපකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා සුභ